නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තාන මේ යන්ති යේ පමත්තා යතමතාති. පෙරිවලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාව අද 17 වන දේශනාව නැවත වතාවක් අපි තුන්වෙනි දවසටත් අප්‍රමාද වර්ගයේ පළවෙනි ගාථා 3යි මාතෘකා කළේහි විස්තර කතාව අපි කරගෙන ආවා. උදේනි රජතුමාගේ උප්පත්ති කතාව, කුසඹෑ නුවර ഘോഷිත සිටුතුමාගේ සහ සාමාවතිය වාසුලදත්තා මාගන්ධියාවන්ගේ උප්පත්ති කතා අපි දන්නේ නැති අය ඇති ගොඩක්. ඒයට මේක දැනගන්නත්, පිං ගැන පව ගැන දැනගන්නත් මේ කතන්දර හේතු වෙනවා. ඒ නිසා ඒ වපත යන්නේ නැහැ. ඊළඟට අපි යමු වුණා භාග්‍යවතුන් වහන්සේට මේ සම්බන්ධය ඇති වෙච්ච හැටි මෙතනින්. උදේන් රජතුමාගේ භාර්යාව 3 දෙනා ගැනත්, එසේම මේ සිටුවරු 3 දෙනෙක් ගැන අපි ඊයේ කතා කළා. ഘോഷිත, කුක්කුට, පාවාරිය කියන ඒ 3 දෙනා භාග්‍යවතුන් වහන්සේ උපන් බව දැනගත්තා. දැනගෙන ගමන් කළා සපත් නුවරට. එහිදී ආරාධනා කළා විහාර 3ක් ඇදුවයි කියලා මතක් කළා. ഘോഷිතාරාමයයි, කුක්කුටාරාමයයි, පාවාරිකාරාමයයි. එහි වැඩ ඉන්න සමය තමයි මේ ඉතුරු විස්තරය සිදුවෙන්නේ. තර මේ වෙනකොට සාමාවතියත් 500ක් කාන්තාවනොත් වාසය කළා. එක මන්දිරයක, තව මන්දිරයක වාසුල දත්තා තවත් 500ක් කාන්තාවනොත් වාසය කළා. තවත් මන්දිරයක තමයි අලුතෙන්ම පැමිණිච්ච මනමාලිය වෙන මාගන්ධියාවත් 500ක් කාන්තාවොත් වාසය කළේ. ඒ අතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දැන් මේ නගරය ඇහෙනවා. ඇසෙන අතර මේ සාමාවතියගේ සේවිකාවක් හිටියා. එතුමියට මල් ගෙනත් දෙන අම්ම කෙනෙක්. එයාගේ නම කුජ්ජුත්තරා. ඉතින් මේ කුජ්ජුත්තරාව තයා හැමදාම කරන තමයි මල් ගෙනත් දෙන එක. එදවසේ සිටුවරුන්ට මල් වඩම් ගොතන සුමන නම් මාලාකරුවෙක් හිටියා. ඔහු දිනක් සිටුවරුන් කරා ගොස් මම ඔබ වහන්සේලට කලක සිට උපකාර කරන්නේ මමත් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න කැමතියි. ඒ නිසා මටත් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලුවා. හොඳයි, හෙට බුදුරජාණන් වහන්සේ වළඳවන්නේ කියලා කිව්වා. ඉතින් සුමන මාලාකාරයා යා හිටියේ කොසඹෑ නුවර. තවත් සුමන මාලාකාරයෙක් අපට හමු වෙනවා. ඒතුමා නොවේ, වෙන කෙනෙක්. යහපතයි කියා ගොස් බුදුරජුන්ට දානය පිණිස ආරාධනා කොට දාන උපකරණ පිළියෙල කළා. උදයන් රජුගේ අගබිසවක වූ සාමාවතියට මල් වඩම් ගොතා දෙන්නේද මේ සුමන මාලාකාරය. උදයන් රජු මල් වඩම් ගන්නට සාමාවතියට දිනපතා කහවණු 8ක් දීලා තියෙනවා. කුජ්ජුත්තරාණම් සාමාවතියගේ දාසිය මල් වඩම් ගෙනෙන්නට සුමන මාලාකාරය වෙත යන්නේ මල්කරු බුදුරජුන් වළඳවන්නට දන් පිළියෙල කරන දවසෙහිය. ඇය මල්දම් ගෙනෙන්නට එහි ගියා. සුමනතේ අද බොහෝම වැඩ. මම අද දානය පිණිස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ දැන් මෙහි වඩිනවා. මල් දෙන්නට නොහැකි. මල් උන්වහන්සේට පෙදිය යුතුයි. ටිකක් මෙහි නවතින්න, මේ කටයුතු වලට මට උදව් දෙන්නේ කියලා කිව්වා. බණහල යන්න පුළුවන්, ඉතුරු මල් අරගෙන යන්න පුළුවන් කියලා කුජ්ජුත්තරාවට කිව්වා. ඇයත් එහි නැවතුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග එහි වැඩම කොට දන් වළඳ අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ලැබිලා මේ වාඩි වෙන එකත් පසක දායකයා අනුමෝදනා බණක් දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා කුජ්ජුත්තරාව සෝතාපන්න බවට පත් වුණා.
ඉතින් මීට පෙර මෙයා මෙහෙම වැඩක් කරගෙන ගියා ව්‍යාපාරයක්. ඒ තමයි කහවණු අටක් කරගෙන ගියාට හතරක තමයි මල් ගෙනියෙත් තියෙන්නේ. හතරක තමයි හතරක මල් ගෙනිච්ච හතරක් ඉනේ ගහගත්තා කියන හොරකම් කරගත්තා. එදා කහවණු අටම දීලා මල් ගෙනිච්චා. සාමාවතී මල් රැස දෙක. ඇයි අද මාලාකාරේ වැඩිපුරත් මල් දුන්නද? එක්ක රජතුමා වැඩිපුර මුදල් දුන්නද කියලා. වැඩියෙන් දෙගුණයක් මට මල් ලැබුණේ කොහමද කියලා ඇහුවට පස්සේ කියනවා, ආර්යාවනි, රජතුමන් වෙනදට වැඩියෙන් මල් මිල දෙන්න ලද්දේ නෝවේ. දුන්නේ කහවණු අටයි. දුන්නේ වෙනදා දෙන මල් මිලටමයි. මිල අඩු කළත් නෑ. මම මේට පෙර හැමදා කහවණු හතරක් ඉතිරි කරගෙන හතරක විතරයි මල් ගෙනාවේ. මොකද අදේශය කළා ඇහුවේ. දැන් අද කර එහෙම නොකළියයි. අද බුදුරජාණන් වහන්සේ දානෙට වැඩිය මාලාකාරය ගෙදර දන් වළඳා දෙසූ බණ අහලා මං අවබෝධ කරගත්තා. ඒ නිසා අදින් පස්සේ මං ඒ වගේ වැඩ කරන්න බෑ මට දැන්. මං සෝවාන් වුණාම ඒව කරන්න බෑ. පස්පව් කරන්නේ, හොරගම් කරන්නේ, සතුන් මරන්නේ වගේ තියෙන පහක් තියෙනවනේ. බොල කෙල්ල තුෂ්ට දාසී තී මෙතෙක් කහවණුගෙන දෙන්නේ සැරවර නොකොට. ඒව සැරවර කරන්න ගියේ නෑ. සාමාවති ගැන හරි හොඳ කෙනෙක්නේ. ඒ නිසා තුමියව කියන්නේ නැතුව දුවෙහිදී තී දත් දහම තීබී අමාපැන් මටත් පොවාලවයි සාමාවතී කිව්වා. මම මුකුත් ඇහුගෙන සල්ලි ගැන කතා නැහැ කිව්වා. මට ඒ අහපු බණ මටත් කියන්න. එසේ ඒ වෙලාවට කිව්වා, එනම් මා නාවන්නේ කෝ. ඉතින් කුච්චුත්තර නැහැ ඇව්වා. සාමාවතිය ඇසුවන දියෙන් ආවා. මොලොක් සලු දෙකක් අන්දවලා එකක් ඇඳ එකක් පෙරවාගෙන හිඳින්නට අසුනක්ද දීලා වටාපතකුත් දුන්නා. විජිනිපත කියලා කියන්නේ මේක, මේ වටාපත බණ කියන්නේ තරම් නෙවෙයි, පවන් සලන්නත් ගන්න එකක්. ඉතින් ක්‍රමයටයි වටාපත හදලා තියෙන්නේ. ඉතින් විජිනිපතත් දුන්නා. දරා 500ක් කාන්තාව ඉදිරියේ උන් නමතා භාග්‍යතුන් වහන්සේ වදාළ විදියටම බණ දේශනාව කළා. ඒ බණට කන්දේසි සියල්ලෝම අර උජ්ජුත්තරාවට වගේම ඒ බණෙම සෝවාන් ඵලයටත් පත් වුණා. ඒ කියන්නේ එකටම නිවන් දකින්න ප්‍රාර්ථනා කරන් ආපු අය. එක්කෙනෙක් ධර්මය අවබෝධ කළා. එයා 500කට කියා දුන්නා. ඒ 500ම සෝවාන් වුණා. සාමාවතී ඇතුළු 500ක් එයාගේ කාන්තාව ටික, එයාගේ ගෝලියෝ ටික. මෑණිය නදපටන් ඔබතුමි අපගේ මෑණියෝය, ආචාර්යාවය, මින් මතු දාසකම් කරනු බැරිය. ඒ කියන්නේ දාසකම ඉවරයි. දාසකමින් මිදෙව්වා. අද ඉඳන් ආචාර්යයන් වහන්සේ කරගත්තා. මෞතුමිය බවට පත් කළා. බුදුරජුන් වෙත ගොස් බණ අසා අපිට බණ කියන්නේ කියලා කිව්වා. දැන් ඉතින් යන්න වෙන්නේ නැහැ. අන්තපුර විසෝරුණ්ඩ එළියට යන්න තහනම්. ඒ නිසා බණ අහන්නවත් යන්න බෑ. ඉතින් මෙයාට කියනවා, දැන් අර මල් ගේන විතර නෙවෙයි යන්න ඕන, බණ අහන්නත් යන්න ඕන. හවස ගිහිල්ලා ඇවිල්ලා රැට ඒ බණ කියන්න ඕන. හවසනේ බණ අහන්නේ කියලා ගිහි අය. ඉතින් එම්ම ඒ විදියට මෙන්න මෙහෙම කරලම බණ කියලම මේ උපාසිකාවට තනතුරකු ලැබුණ භාග්‍යතුන් වහන්සේගෙන් ඉස්සරහදී. භවශ්‍රත වූ ධර්ම කතිකාවන් අතරේ අග්‍රස්ථානෙ තැබුවා. මේ ශාසනයේ ස්ත්‍රීන් අතර ධර්ම කතික උපාසිකාවගෙන් දෙන්නෙක් අග්‍රයි. එක්කෙනේ වේලුකාන්ටිකි නන්ද මාතාව, දෙවනි කෙනා කුජ්ජුත්තරාව. ඉතින් ඒක නිසා බලන්නේ ඒ ප්‍රාර්ථනාව යාගේ. ඉතින් කුද්දු වෙච්ච හේතුව මම දැන් අහලා තියෙනවා ඇත්තෝ. දාසියක් වෙච්ච හේතුවත් අහලා තියෙනවා. ඒක වෙනම යනවා විපාක වාරයක්. දැන් මේ පින තමයි පළ දුන්නේ. සසරේ පිරූ පාරමිතා වලින්, වැඩූ භාවනා වලින් තමයි මේ අවබෝධය එදා ලබා ගත්තේ. එතකොට මේ ශාසනයේ දුර්ලභම තනතුරක් වන ගිහි කෙනෙක් ලබන්න පුළුවන් උතුම් තනතුරක් තමයි ධර්ම කතිකාවක් වෙන්න පුළුවන් වුණා. ඉතින් අනතුරු ඒ ස්ත්‍රීන් 500 දෙනෙකු මෑණින් අපි බුදුන් දකින්න කැමැත්තෙන්ම උන්වහන්සේ අපට දක්වන්න ගඳින් මලින් සුවඳින් උන්වහන්සේ පිදිය යුතුයි කියලා කිව්වා. රජගේ සැහැසි බිය ජනකයි. නොබලා ගෙන් පිටත ගෙනියන්නත් විදියක් නැහැ. අප නොනසන්න අපට බුදුරදුන් දක්වන්නයි ඇයලා තරයේ කියා සිටියා. තරයේ කියා සිටියා. බුදුරදුන් දැක්මේ කැමැත්ත බලගතුනම් බැලිය යුතුම නම් නොබලා වසන කාමරවල බිත්ති පිටත බැලීමට හැකි තරම් පමණට සිදුරු කොට සුවඳ මලුත් ගෙන්වාගෙන ඒ සිදුරු ළඟ සිටු ගෙවල් වලට බුදුරජුන් වඩින වේලේ උන්වහන්සේ බලා සැනසී අද්දික කොට වැඳ පුදා ගනිව්. දැන් ඊට වඩා දෙයක් කරන්නට බෑ කියලා කිව්වා. ඇයි රජමැදුරින් ඉන්නේ? එළියට යන්න බෑ. කොච්චර සැප තිබුණත් නිදහසකුත් නැහැ.
ඒත් ඉතින් ඉවසල ඒ විදිහට කරා. ඒ තැන් පටන් සිදුරු හදාගෙන ඉන්න කාමරවල ඒකෙන් බලබලා වදිනවා. එළියට යන්න අවසර නැහැ. මේ අතර දවසක මාගන්දියා තම තමන් වසන පහයෙන් පිටතරවුත් සක්මන් කරන්නේ ඈලා වසන තැනට ගියා. කාමර බිත්තිය සිදුරු දැක මේ කීම ඇසූය. මාගන්දියා බුදුරජුන් කෙරේ වෙරබැඳ සිටින්නේක බව නොදත් ඒ ස්ත්‍රී වූ බුදුරජාණන් වහන්සේ දකිනු ලෙසයෙන් මෙසේ කෙළෙමු කීය. "ගෞතම ශ්‍රමණ ගෞතම මෙහි ආයේද? ආයේ නම් කළ යුත දනි මේ නුඹලාටත් කළ යුත දනි මේ සිත දෙගොල්ලොත් එකම වෛර බැඳගත්තා. බුදුරජාණන්සේත් එක්කත් වෛරයි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච අය ගැනත් වෛර බැඳා. හේතුවක් නැතුවම. එතන මේක අස්ථානේ වෛර බැඳගෙන තියෙනවා. අර කාන්තාව 500ත් එක්කත් සාමාවතී ඇතුළු 500 උඹලටත් කරන වැඩේ දන්නවයි කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කරන වැඩෙත් දන්නවා. එයාලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නෑනේ තරහකාරයෝ. එයාලා කියන්නේ ශ්‍රමණ ගෞතමයන්. අපි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. දෙකේ වෙනසක් තියෙනවා පැහැදීමේ. මහරජ සාමාවතියගේ පිරිවර ස්ත්‍රී පරපුරුෂයන් පතති. ඒ වහන්සේ ලොකු මදිකමකි මෑලා නැසිය යුතු දන්නා සිටියාය. දැන් ගොන් කේලම කිව්වෝ මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ බලන්නේ සිදුරු හදාගත්තු බවක් නොවේ කියන්නේ. පරපුරුෂෝ ගෙන්න ගන්නයි මේ සිදුරු. ඉතින් රජතුමා ඒත් පිළිගත්තේ නැහැ එහෙම කරන්නේ නැහැ කියලා සාමාවතිය එහෙම කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා. නැවත නැවත කියන රජතුමාගේ හිතත් වෙනස් වුණා. ඉතින් එහෙම වෙනකොට ගිහලා විමසලා බලනකොට සිදුරු තිබුණා. ඒකෙම තොරතුරු අසලා කිපි කිසි අහන් නැතුව තොරතුරු වෙන්නේ නැහැ. තරහා ගියා. සිදුරු ටික වස්සවල සියලු කාමරවලට උසින් දැල් කවුළු කර හැදුවා. දැල් කවුළු ලෑම මිනිසුන් අතර පළමුවේ මැතිුවේ මෙන්න මේ කාලේ කියලා කියනවා. දැල් කවුළු අර ජනෙල් මේ හුලං එන්න තියෙන සිදුරු උඩින් අන්න ඒවා. ඒ වගේ හදලා තියෙනවා ඈ. සාමාවතියට හා සාමාවතියගේ පරිවාරි ශ්‍රීන්ට ගැහැට කිරීමේ අපෝසත් වූ මාගන්දි දනුවන් දුන්නේ සිදුරු වැහුවා උඩින් කවුළු දැම්මා. සමන ගෞතමයන්ට කළ යුතු කර මේ සිතා නුවර වැසි ගුණනොදත් සැහැසි මිනිසුන්ට මිල මුදල් හා කෑම්බීම දීලා බොන්න දීලා ගැන මොනයි බොන්න දෙන්නේ මත් මද්‍රව මත් පැන් දෙනවා. තෙපි ශ්‍රමණ ගෞතමයා මේ නුවර ඔබම බැසිරෙන විට දැසි කම්කරුවනු සමග ඔහු ඉදිරියට ගොස් ඇනුම් බැනුම් කොට මේ නුවරින් පන්නා හරිව් කියලා නියම කළා. මිසදුරු ගත්තෝ කවදාවත් තෙරුවන් කෙරෙහි පැහැදුම් නැත්තෝය. එයින් ඔහු නුවර තුළට වන් බුදුරජාණන් වහන්සේ පසුපස යමින් නින්දා පරිභව කළා. එකල ආනන්දිස්ති වෙරණාසි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වන ස්වාමීනි මේ නුවර වැස්සෝ අපට තදින් තලාපෙලා කතා කරති. කරන නින්දා පරිභව ඉතා සැහැසිය. එයින් මේ නුවර හැර යමුයි කීවා. ආනන්ද මේ හැර කොතන යමුදේ වදාලා ස්වාමීනි වෙන නුවරකට යමුයි කිව්වා. ආනන්ද එහි මිනිසුනුත් තලාපෙලා අපිට කතා කළොත් අපි මොකද කරන්න කියලා වෙන නුවරකට යමු ඊට පස්සේ වෙන නුවරකට යමු කිව්වා. එසේ ආනන්දය එසේ කියන ලෙසට බණ්ණ දුරන නින්දා පරිභව කරන මිනිසුන් වසන ගම් රට හැර ගියොත් අවසානයේ අපට යන්නට ගමක් රටක් ඉතිරි වෙන්නේ නැහැ කිව්වා. ඒ හැමතැනම බයිනවා කිව්වා. එයින් තමුන්නාස කියන ලෙසට අන්තනක යාම නොසුදුසුය. යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් එය විසඳගෙනමයි එතනින් යන්න ඕනේ. උනුන් නින්දා පරිභව කළ තරමින් ඒ පමණකින් හැරදා යා යුතු නොවේ කිව්වා. එහිලා කලකිරීමද කළ යුතු නොවේ කිව්වා. ආනන්දේ බන්නේ දොරන්නේ කවුදයි බුදුරජාණන් වහන්සේ සාවදලසේක. ස්වාමීනි දැසිදස් කම්කරු කෙලිකොළු පටන් හැම දෙනකු බණිතී දොරති. ආනන්තරුන් ගී කාලේ ආනන්දේ දැනගන්න මම යුදබිමට වන් ඇතකු වැනිය. යුද්ධෙට වන් නැතා හැම දිගින්ම එන සියලු කඩු තෝමර ඊතලාදිය ඉවසන්නේ. ඌ එසේ එන ඒ හැම එක ඉවසිය යුතුය. එහිලා පසුනොබැසිය යුතුය. ඒ සැටියට ඔය දුස්සීලයන් විසින් කරන බැනුම් ඇනුම් බැනුම් මම ඉවසමි. මොකද ඒ කට්ටිය දුස්සීලයෝ. ඒක පැහැදිලි. පහත් මිනිසුන් නූගතුන් මිසදුටුවන් එයාලා බැන්න කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඔන කල්යාණ මිත්‍රිය බැන්නොත් පොඩ්ඩක් හිතන්න ඕන. සිල්වත් කෙනෙක් බැන්නොත් බලන්න ඕන ඇයි බයින්නේ කියලා. නමුත් දුස්සීල අසාන්ත මිසදුටු පෞකාර මිනිස්සු බැන්නාට ඒව ගණන් ගන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් යුද බිමෙහි දුන්නෙන් ගිලිහි සිරුර හුණු ඊතලය ඉවසන ඇතකුසේ මම සැහැසි රළු බස් ඉවසන. කියන්නේ යුද්ධට ගිහිපැතා ඊතල පහරවල් ඉවසන වගේ මම
මිනිස්සු කියන මේ නරක වචන ඉවසනවා. මහදන යම් ලෙසකින් දුසිල් වේ නම් මෙහින් දැමුණු ඇත්තෝ වස් තැනට මහදන රැස් වූ ගෙන යති රජුද දැමුණහු පිටම නගිනෝ නොබියව. ඒ කියන්නේ දැන් හික්මිච්ච ඇතානම් අස්වයාන රජතුමා වුණත් බය නැතුව පිටට නගින. ඉතින් දුස්සීල මිනිස්සු ගැන කතාවක් නැහැ. ඒ මිනිස්සු හික්මිලා නැහැ. ඒ මිනිස්සුන්ට කොහොමත් ලැජ්ජාවක් බයක් නැහැ. ඉතින් ඒ මිනිස්සු බයිනෝ. ඒකෙන් කලබල වෙන්න කම්පා වෙන්න අවශ්‍ය නැහැ. දේවිතියට භාග්‍යතුන් වහන්සේ තවත් තැනක සඳහන් වෙන මේ බුද්ධ වර්ගයේ මට මතක හැටියට මේ ගාථා ටික තියෙනවා. ඒක ඒ දේශනාව පසු කරන නිසා අපි මේ දේශනාවට යමු. ඉතින් මේ ධර්ම දේශනාව කරලා ඉදින්දි මේ තමන් වහන්සේට යුද්ධෙට බැහැපු ඇතෙක් වගේ කියලා සංග්‍රාමේ බය වෙලා දුවන්නේ නැහැ. දුවන්නේ නැහැ බුදුවරු. ආනන්දේ මේ බැනුම් දෙඩුම් ගණන් ගත යුතුනි. ඔවා කන්දීම හිත වැඩ පිණිස ඒ කියන්නේ බයිනවනම් අහන්න එපා. ඔරඩි දොස් කියනනම් අපි ගැන අගුණ කියනනම් අහන් ඉන්න එපා. අහන් හිටියොනේ හිතරි දෙන්නේ. අහන්න නැතු යන්න. හොඳටම තේරෙනනම් Tamante බයින කියලා යන්න. ආ මටද බයින මොකද්ද කියන්නේ මොනවද වෙන්නේ කියලා අහන්න කිව්වොත් නෑ වලියක් නේ. නෑ ඕනේ නෑ. Tamante වගේ යන්න තියෙන්නේ. ඒක දැන් හොඳම උත්තරේ. එතකොට බයින අයගේ මනදොල සැපිරෙන්නේ නෑ. ඉතින් බයින්නේ මොකද අපි කේන්ති ගස්සන්න, අපේ හිතරි දන්න, අපි කුලප්පු කරන්න. ඒ කිසිම දෙයක් නොවෙනකොට බැනමු කෙනාට වෙහෙස විතරයි. නින්දා අපහාස වතුරපු කෙනාට ඇති වෙන්නේ අපි මෙච්චර බයිනවා. අපි ගමක් එක්ක එකතුල බයිනවා. මේ හාමුදුරුවන්ට මේ මෑණියුන ගාණක් කරන්නේ නැහැ. හොඳට ඉන්න ඕනේ. ඉහෙම් බහින රෝගයක් නේ. අපි දිවෙන අසහාගෙන නැහැ, නැසිලත් නැහැ. අපි අපේ පාඩුවේ භාවනා කරගෙන සතුටින් ඉන්න මිනිසුක් කල්පනා කර බෑනල වැඩක් නැහැ නේ. තේරුමක් නැහැ නේ. හැමදාම බයින්නක් බෑනේ. රිදෙන කොට බැලු නවත්තනවා. දැන් මේ බැනීම තිබිලදී දවස් 7යි. බුදු රජාණන් වහන්සේ නමක් කෙරෙහි ඇතිවේ යම් ඕනම ගැටලුවක් පවතින්නේ දවස් 7යි. මෙසේ ඇනුම් බැනුම් කොට බුදුරජාණන් පළවා හරින්නට මාගන්තියට බැරි වුණා. සාමාවතියත් ඇගේ පරිවාරිශ්‍රීන් 500ත් මේ ශ්‍රමණයන් වහන්සේ උපස්ථාන කරති. එයින් ඈලා නැසිය යුතු. දැන් බුදුරජාණන් නසන්න බැරි වෙච්ච පාර ඒ ශ්‍රාවිකව 500 නසන්න කල්පනා කළා. දිනක් රජුහට සුරාපාන ශාලාවේ උපස්ථාන තමන් වසන අතරට අවුත් මෙහි එහි මෙහි කරන මෙහෙකරුවට අල්ලස් වශයෙන් මිල මුදල් දී ඔහු තමන්ට නතු කොට තබා නැවත සුළු පියාට පහත පෙනන ලියම යැවූය. කොසඹෑනුවර උදේන රජ මැදුරේ යටහත්ව ලිය පියතුමනි තව ලියුමක් යන. මෙහි අපගේ ප්‍රයෝජනය සඳහා මල කුකුලන් 8 දෙනෙකු හා පනති කුකුලන් 8 දෙනෙකු ගෙන ඉතා කඩිනමින් මෙහි එනු මැන. මෙහි ආවිට එකවරම රජතුමන්ගේ සුරාපාන ශාලාවට නොගොස් පිටත පඩිපෙළ මත සිට ආභව එහි සිටින මෙහෙකරුට දන්වා. මෙහි එන්නේ රජතුමන් දැන් වූ විටද රජතුමන් නමට නොගොස් පළමු කොට මා හමු වෙන්න ගෙනා නොමල කුකුලන් 8 දෙනා පමණක් රජුට දෙන්නයි මෙහෙකරුවත යවනු මැනවි. පසුව මෙහෙකරු පෙමින මල කුකුලන් ඉල්ලූ විට නොමල කුකුලන් ගෙන මල කුකුලන් ඔහුට දෙන්න මේ එසේ ඉටු විය යුතු බව දන්වමි කියලා කිව්වා. කුකුල්ලෝ 8 ගාණ ගේන්නේ කොහොනේ 8ක් මැරිලා 8ක් පණ තියෙනවා. මාගන්දියාගේ සුළු පියා වූ මාගන්දිය බ්‍රාහ්මණයා ලියුම බලා එහි ලියා ඇති පරිදි මල කුකුලන් 8 දෙනෙකුත් කූඩයක දමාගෙන රජගෙදරට ආවා. කියා තිබූ පරිදි පිටත පඩිපෙළ මත සිට තමන්නා බව දැන්නුවා. රජතුමා ඔහු මෙහි ඇතුළට ගැඳවාගෙන එන්නේ මෙහෙකරුට කිව්වා. මෙහෙකරු ගොස් දැන්නුවා මම රජතුමන්ගේ සුරාසල තුළට නොයමි. ඔහු කියා යව්වා. එවිට මාගන්දියා නැවතත් මෙහෙකරු තම සුළු පියා වෙත යවලා එවර මාගන්දිය බ්‍රාහ්මණයා මෙහෙම කළා. මේ කුකුලන් 8 දෙනා රජුට දෙන්නේ කිව්වා. පණ තියෙන කුකුල් 8 දෙනා තමයි රජතුමාට යව්වේ. රජතුමා එක දෙක රසති කෑමක සතුටු වෙලා මේ පිසන්නේ කවුරෙද්ද යව්වා. මහරජ සාමාවතියත් ඇගේ මෙහෙවර කරන ගෑනුත් කිසිත් වැඩක් නොකර නිකරුණි ඔබ නොබ ඇවිදිති. මේ කුකුලන් උයා එවන්නේ ඈලා වෙත යවනු මැනවි. ඈලා උයා එවනු ඇතයි මාගන්දියා කිව්වා. දැන් ඔන්න වැඩේ කරන්න යන්නේ. මොකද පණ පිටින් ඉන කුකුල්ලෝ ටික යවන්න හදනවා මාගන්දියලා ටිකලා හදවන්න. ඒක කරන්නේ නැහනේ. මරන්න බෑ. සාමාවති මරන්නේ නැහනේ. අනේක තමයි මෙයාගේ උපාය. එතකොට රජතුමා තරහ ගන්නවා. දැන් මොකද කරන්නේ? සාමාවති ළඟට යවන්න කිව්වා. මේ කුකුලා නැලලාටදී දුරු මිනිස්ලා ලුණු ඇඹුල් ඇතිව හොඳට උයා යවන්නේ කියවයි රජතුමා කිව්වා.
කුකුලන්ට දෙනා සාමාවතියට යවුවා. මෙහෙකරු කුකුලන්ගෙන සාමාවතියට ගොස් කුකුලන් පෙන්නමුන් මරා දුරුමිරිස්ලා ලුණු ඇඹුල් ඇතිව හොඳට උයා රජු වෙත එවන්නයි කිව්වා. කුකුලන් දුරු සාමාවතිය පරිවාරයෙන් හිස අත් බැඳගත්තා. අනේ මේ මොන පවත්? අපට සතුන් මරණු බැරිය. ගෙන යන්න අපි ප්‍රාණඝාත නොකරන්න උමුයි මහා අඩින් කියා සිටියා. මෙහෙකරු පෙරලා කුකුලන් රැග රජු කරා ගොස් සාමාවතිය කියූ කතාව රජුට කියේ. මාගන්ධියත් රජු වෙත සිටියා මේ කතා. රහරජ ඔබතුමන්ගේ බිසෝගේ හැටි ඔබතුමාට ඇති සැලකිල්ල බලා වදාරන්න. ඔය කුකුලන් මරා අර ශ්‍රමණ ගෞතමයාට උයා යවන්නයි කියා යවන්න කියලා අන්න දැන් මරපු කුකුල්ල යවුවා. සතුන් මරණ බවට ඔබ වහන්සේටම දත් ඒසේ කරන මැනවෙකු. එතකොට මොකද කරේ? අර අට දෙනා අය යව කොහොමද හැබැයි යව්වේ? මගදී මාරු කරා. මගදී මාරු කරා කියන්නේ පණ තියෙන අට දෙනා මාගන්ධිය බාරගෙන මැරිච්ච අට දෙනා අය යව්වා. මල කුකුලන් අරගෙන ගියා. සාමාවති කරව මෙන්න මේ කුකුලන් කුඩා කැබලි වලට කපා කොටා සෝදා දුරුමිරිස්ලා ලුණු ඇඹුල් ඇතිව හොඳට උයා ශ්‍රමණ ගෞතමයන්ට වහන්සේට යවන්නයි රජතුමා කිව්වයි. සාමාවතියට හා මෙහෙකරු ගෑනුන්ට කියා සිටියේ ඈලා ඒ බලා මලකුකුලන් බව දැන දෙන්න අපට කළ හැකියයි කිව්වා. මෙහෙකරු රජකරා ගොස් දේවයන්ව ශ්‍රමණ ගෞතමයන්ට උයා යවන්න කී හැටියේ මිතා සතුටින් ඉදිරියට ඇවුත් කුකුලන් අල්ල මෙහෙකරුවත් පගාවරන් ඉන්නේ. එයා ඇත්ත කතාව කියන්නේ නෑ. බාරගත්තේ මැරිච්ච කුකුල්ල. ඒකෙන් පැහැදිලි විනයානුකූලව කරන්න කැපදේ නෑ කරලා තියෙන. නමුත් ප්‍රාණඝාත කරන්න බෑ කියලා කිව්වේ. මරපු කුකුල්ල වියල දෙන්න පුළුවන්. ඒක මේ කෑමක් හදන එක විතරයි. සත්තු මරන්න ඕනේ නැහැ නේද? සමන ගෞතමයන් වහන්සේ පිණිස වියනවායි කොට අන්න එතකොට එයාලට ප්‍රාණඝාත වෙන්නේ නැහැ. රජතුමාට වියනකොට තමයි ප්‍රාණඝාත වෙන්නේ. පේනවනේ. දැන් කවුද කොටවන්නේ? මාගන්ධියා. මෑලා පුරුෂයන් පතන බව මම කලින්ම කිව්වා. බෝවහන්සේක පිළිගත්තේ නැහැ කිව්වා. දැන් කොහොමද කියලා ඇහුවා. රජතුමා නිහඬ වුණා. ඒ තරගිය නෑ. ඒකත් ලොකුවට දෙයක් උනේ නෑ. දැන් බැලුවම දැන් මොකද කරන්නේ? මේ කාලේ රජතුමා සාමාවති වාසුලදත්තා මාගන්ධිය යන බිසෝරුන්ගේ ප්‍රාසාදයෙන් වරින් වර එක පහයි සත් දවස බැගින් කල් යවන්නේ. එක මාලිකේ දවස් හත ගන්න. අද හොයට රජතුමේ කල් ගෙවන්නට සාමාවතියේ ගෙට යන්නේයි. දැන සිටි මාගන්ධිය තම බෙහෙත් ගටා දල යොදා විෂ බස්වා සර්පයෙකු ගෙන්වයි. සුළු පියාට කියා යවුවේ. ඒකී ලෙස වූ සර්පයෙක් ගෙනගෙන නායක ගෙනවා විෂ බස්සල දල ගලවල. ඒකී ලෙස ගොටහු සර්පයෙක් ගෙන රජතෙමේ යන යන තැන හස්තිකාන්ත වීණාවද ගෙන යන්නේ. ඒ වීණාවේ සිදුරක් ඇත්තේ මාගන්තියයි. සිදුරෙන් සර්පයා වීණාව තුළට රිංගවා සිදුර වහල තිව්වා. සර්පයාත් කිසිම ආහාරයක් නැතුව දෙතුන් දිනක් වීණාව තුළම ඉඳලා මාගන්ධිය රජුගේ ඉදිරියේ ගොස් වැඳ දේවයන් වහන්සේ අද කාගේ පහේ ලගින්නට යනසේද්ද ඇසු ලගින්නට කියන්නේ ඉතින් වාසය කරන්නට යනවා කියන එක. සාමාවතිගේ පහයට කිව්වා. එහි අද නොයනු මැනවි මම නපුරු සිහිනයක් දැක්කා. ඒ ඵලය යහපත් වෙන හැටි අදෙහි නොයා යුතුයයි මාගන්ධිය කිව්වා. රජතුම අදෙහි යා යුතුමය කිව්වා. එසේනම් දේවයන් වහන්සේ මමත් එහි එමි කිව්වා. තීගෙහි යාමෙන් වඩා නැත මෙහි නවතුවයි රජතුමා වැළැක්වුවා. අද කුමකින් කුමක් වන්නේ දැන් නොදනිමි කියමින් රජු ආයෙක්ව ගියා. රජතෙමේහි ගොස් මූණකට සෝදා සාමාවතිය දුන් වස්ත්‍රාභරණ පැළඳ මල් සුවඳගෙන සුවඳැඟ ගල්ව ආහාර අනුභවකට වීණා විහිද්දර තබා සිරිහාන් නිදිගත්තේය. මාගන්ධිය මොකට ගියේ? සැප දුක හන්නේ අර සිදුර අරින්න වහලන තිබුණේ. රැකවල් පිණිස ඔබ නොබ හැසිරෙන්නේ එකසේ මායම් කොට එහි කිසිවෙකු නැති වේලේ වීණා සිදුරිය බා තිබූ මල්ගුලාව අයින් කළා. සර්පය දෙතුන් දිනම්ම වීණා තුළ නිරාහාරව ඉඳලා සිරුරෙන් නික්ම හුස්ම හෙල හෙලා පෙනගොබය විදහාගෙන එහි සිරිහාන් මතුවේ හිටියා. ඇඳ උඩම ඉන්න දැන්න යා පෙනේ පුප්පගෙන ඉන්නවා. එකනේ මාගන්ධිය දේවයන් වහන්ස සර්පයෙක් වහා නැගටින් යහනෙන් බසින් අයියෝ මේ මෝඩ රජු මා මෙහි නොයා යුතුයයි කියද්දිත් මාගේ වචන නොපිළිගෙන මෙහි ආයේ කාලකණ්ණිකමක හැටි මෑලාත් කාලකණ්ණිය මෑලා රජුට හිතවන් නොවේති. කීම රජුතොපට නොසලගන්නේද? කෑම්බී මැඳුම් පැළඳුම් යාන වාහන මිලමුදල් ආදිය නොදෙන්නේද? රජු මලොත්තොපට යහතින් ජීවත්තියකිද? රජුගෙන් තොපට ඇති ගැහැට කුමත්ද? මාද නපුරු සිහිනයකුත් දැක්කා. කියද්දි රජු මෙහි ආවා.
තොප්පට ඇති හිතවත්කම් නිසා නෙවෙයි දෙහිම ආවේ. ඒ රජුටත් සාමාවතිටත් ඇනුම් බැනුම් කළාය. රජුද සර්පයා දැක මරණ බයින් දැතිගත්තේ වෙවුලා ගියේ. මෑලා මෙබඳු වැඩ කරද්ද අයියෝ මෑලා පව් අදහස් ඇත්තෝය. මම මෑලා පව් අදහස් දරන බව මාගන්දියා කියද්දීත් ඒ නොපිළිගතින් පළමුව තමන් ලගින කාමරවල බිත්ති සිදුරු කරගෙන දැන් අර එකක් අන්තිමට ප්‍රශ්නයක් වුණ නිසා ඔක්කොම දැන් වැරදි වෙනවා. සිදුරු හදන් හිටිය මං ඒත් පිළිගත්තේ නැහැ. මඩ කුකුල්ලු හදලා එන්න බෑවන් නැතුව සමන ගෞතමයන් අහසට යව්වා. ඒක මං පිළිගත්තෙත් දැන් ඇඳේ ණයකුත් තියලේ මදිවට. ක්‍රෝධයට පත් උනේ වෙලෙනා. ඒ දස්සාමාවතිය සහෝදර වරුන් සහෝදරියනි මෙත් වඩව්. අපට දැන් අන් පිහිට නැත්. මෙත් වඩනු හැර එහෙයින් රජු කෙරෙහිත් රජ බිසව කෙරෙහිත් තමන් කෙරෙහිත් හැමදෙනා කෙරෙහි සමානව මෛත්‍රී වඩව්. කිසි තැනක ක්‍රෝධ නොකරව්. සිය පරිවාරිෂ්ඨීන්ට අවවාද කළා. රජද මේ වෙලේම දහස් දෙනෙකු විසින් නගාලිය යුතු දරදඬු මහා මැඩග අඟු දුන්න ගෙන්වා දුනු දි අත පොලා පියා විසපෙව් ඊයක් තබා සාමාවතිය මුලට හිටුවලා ඉතුරු ස්ත්‍රීන් 500 පිළිවෙලට පේලියට තියලා දැන් මේ දුන්නෙන් විදින්න යන්නේ. ඒ ඊතලෙන් විද්දන 500 දෙනා මැරෙනවා. ඔවුන්ගේ මෙත් වැඩීම අනුවසින් ඊ ආපසුවත් දැන් ඇද්ද විතරයි අතහැර ගන්න බෑ. තද වුණා. අත තද වුණා. ඇඟ තද වුණා. මොකෙන් තද වුණේ? 500 දෙනාගේම බොරු මෛත්‍රිය නෙවෙයි. සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ ධ්‍යාන මෛත්‍රිය. දැන් ධ්‍යාන මට්ටමට ආපු මෛත්‍රිය තමයි බලවත්. ධ්‍යාන මට්ටමේ මෛත්‍රියේදී පුළුවන් අර කියන ආනිසංස ලබන්න. වසවිස ඇතුල් වෙන්නේ නැහැ. ආයුධ වලින් ගහන්න බැරි වෙනවා. අර ඒව තියෙනවා. ධ්‍යානෙට සම්වැදුනොත් මුකුත් වෙන්නේ නැහැ. මා ඉවසෙ එවිට රජතුමා මායව් ඊය ගලක් නමුත් පසාරු කරගෙන යන්නේ. අහස වැදෙන තැනකද නැත. එහෙත් මේ ඊය ආපසු හැරි මහදිහාවට මුණලා සිටියේ. දැන් ඊතලේ ඇදගත්තා. ඊට පස්සේ ආයේ තමන්ගේ පැත්තටම හැරුණා. මෙසේ සාමාවතී ගුණය නිසා විය යුතු සිත් පිට නැති මේ ඊයේ ඇයගේ ගුණය දැන සිටි මිනිසෙකු මම ඒ නොදැනගත්තේ වෙමි. ඇයි සැලී ගියේ දුන්න පසක දමා දොහොත් මුදුන් දී සාමාවතීගේ පාමුල උක්කුට්ටකේ මැදගත්තා. බිමට වැන්දේ නැහැ හොඳ නැති නිසා. අර දන ගහ මේ උක්කුට්ටකෙන් ඒ කියන්නේ පහත් වෙලා දොහොත් මුදුන් තව වැඳගෙන සමාව ඉල්ලුවා. මුලා සිතැත්තෙමි හැමතහා පමා වූයේ මම සාමා මෙමා රැකගන්. තීම වනු පිහිටත් මට සාමට කියන්නේ මෙමා රැකගන්න. මාව රැකගන්න සාමා. මම වැරදක් කළා සාමා කියා සිටියා. එවිට සම්යස් සම්බුද්ධ ශ්‍රාවිකා වූ ගුණවත් සාමාවතිත් මෙන්න මෙහෙම කිව්වා. මහරජුනි මම යම් කෙනෙකු පිහිටයි ගත්තෙමි. එතුමන් පිහිට කොට ගනු. මේමා පිහිටයි නොගනු. දෙගෙන මාව පිහිට කරගන්න එපා. මම පිහිට කරගත් මගේ භාග්‍යවතුන් වහන්සේ ඔයත් පිහිට කරගන්න. එහෙනම් මම පිහිට මම සරණ ගියෙත් බුදුරජාණන් වහන්සේ. ඔයාට පිහිට ඕන නම් මාව පිහිට කරගන්න එපා. ඔයා මගේ භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න. මේ මහත්යර දෙන්න පුළුවන් ලොකුම දෑග. මේ රජෙක් වුණත් මහත්යනේ ස්වාමියානේ. මහරජුනි එතේ මේ සියලු දතියුතු දේ දැන බුදුය හැම දෙන යටකොට සිටියෙන් උත්තර අනුත්තර බුදුරජාණන් වහන්සේ හැමදේම දන්න කෙනෙක්. ඒ බුදුන් ඔබ දැන් පිහිට කොටගෙන බැතියෙන් මේ මට පිහිටවද වනු මැන බව දුක ගෙවේ එතිකින්. එසේයි භාග්‍යතුන් සියල්ල දන්නාසේක සියලු දුකින් මිදුණුසේක. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් සරණ ගියොත් ඔබේ බව දුකත් නිවී යාවි. රජතේ මේ දැන් මම වැඩියක්ම බිය වෙමි. මම මේ මම් බෝලෙසින් මුලාසිත ඇත්තෙන් වෙමි. හැම දිගනු දිග් අනුදිග ප්‍රධාන කියන දිසා අනුදිසා මාහට වෙත්මය මුලා වූ සාමාවතී ඔබ මෙමා රැක ගන්නවති. ඒ කියන්නේ යා මුලා වුණා. හැම අතින්ම මම මුලා වුණා. එනිසා සාමා මට පිහිට වෙන්න කියලා කිව්වා. මේ ඉල්ලීම සාමාවතී වැළකුවා. රජතුමා තෙමේ සේනා ඔබත් බුදුරජුණු සරණ කොට යමි කියලා දෙන්නම සරණ ගියා. ඒ ඉතින් මේ සෝතාපන්න ශ්‍රාවිකාවන්නේ භාර්යාව වුණාට මඳින්න සුදුසුයි. වරය ගන්නා ලද්දේ වේවා. වරයකුත් දෙනවා එකෝ. වරය ගන්නා ලද්දේ වරයෙන් මට වැඩක් නොවේ. බුදුරදුන් වෙත යමු යයි සාමාවති රජතුමත් එකතු කරගෙන යන්න ලැබුණෙම නැහැනේ.
එතුමා කැමති නම් යන්න පුළුවන්. බිසවත් කැඳගෙන දැන් දෙන්නත් එක්ක භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. රජතෙමේ බුදුරජුන් වෙත පැමිණ සරණ ගොස් පවරා බුදුරදුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේට සද්දිනක් මහදම් පිළිගන්නා. සාමාවති රඬගා තී කැමැතිවරයක් ගන්නයි කිව්වා. මහරජ මට රණින් රිදියේ මුතුයෙන් මැණිකෙන් මුදලින් වතු පිටි වලින් කිසිවකින් වැඩක් නෑ. මට වරයක් දෙනවා නම් නිතර බුදුරජාණන් වහන්සේත් 500 භික්ෂූන් වහන්සේලාත් මේ මාලිගයට වැඩමවා බණහන්ට වරයක් දෙන්න කිව්වා. නිතර විහාරයට යන්න වරයකුත් දෙන්න කිව්වා. මට යන්න කිසි දෙයක් එපයි කිව්වා. වෙන මොකුත් එපයි කිව්වා. වෙන වෙන කෙනෙක් නම් වෙන වෙනම ඉල්ලන්න. අර රන් රිදි මුතු මැණික් තමයි කට්ටිලා. නමුත් මේ සාමාවතිල්ලේ දානෙට වඩම් මන්නත් අවසර දෙන්න විහාරයට ගිහලා හවසට බණහන්නත් අවසර දෙන්න. රජතුමා බුදුරජාණන් වහන්සේ සකස් කොට වැඳ, ඒ කියන්නේ පසඟ පිහිටුව වැඳ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාමාවති ඔබ වහන්සේ නිතර මේ මාලිගාවට 500 භික්ෂුන් වහන්සේ සමග වැඩමවා ගන්නට ඕනායයිද, බණ ඉගෙන ගන්නට ඕනායයිද කියයි. ඒ ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග නිතර මෙහි වැඩම කොට ඈලාට බණ උගන්වනු මැනවයි ආරාධනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ රජතුමා කිව්වේ කියලා බෑනේ. බැරි නම් බෑ කියන්න එපා. මහරජා මට නිතර මෙහි එන්න නොහැකි. ඒක ඇත්තනේ. බුදු කෙනෙක් එක තැනකට නිතර වඩින්න බෑනේ. ඒ කතාව කිව්වා. බුදුවරු නිතර එක තැන වාසය නොකර ඒක සිරිතා. මොකද හැමෝටම පිහිට වෙන්නත් යන්න නැත රජතුමා ගුවනේ කියලා බය වෙලා එහෙම එන්නේ නැහැ. ඒ කරුණ නොහැකිය. මහජනත මේ බුදුවරුන් ගැන නිතර බලාපොරොත්තු වෙයි. මොකද මිනිස්සුන්ටත් පින් රැස් කරගන්න. එසේනම් එක භික්ෂුවක් අපට පවරන්නේ කෝ නිතර බණහන්. ඒ වෙලාව ආනන්ද තෙරුන් වහන්සේව තමයි කොමත් ඒ වගේ වැඩවලට බාරගන්නේ. මෙහි විතරන්නේ කොසලුලයි තුමා ගෙදරට බණ උගන්නන්න ගියෙත් ආනන්දසම. එතකොට තමයි අර 500ක් බබාලත් ලැබුණේ. එක වගේ 500ක් බිසෝරුන්ට 500ක් ළමයි ලැබුණා. කවුරු වගේ? ආනන්ද සාන්නස වගේ ළමයි. ඉතින් හොඳ කතාව. අද කාලේ වුණා නම් ඉවරයි. ඉඳලත් ඉවරයි. ඉතින් ශබ්දරාගේනොත් දරු ගැබ පිහිටන විතරක් නෙවෙයි මේ ඒ රූපේම වෙන්න පුළුවන් කියනවා. දැන් ශබ්දෙට ඇලුනේ ආනන්ද සාන්නසගේනේ මේ ශ්‍රී. ඉතින් නිතර දෙවේලි උදේ දවල් හවස මැවෙන්නේ කාගේ රූපේ? හිතේ. ආනන්ද සාන්නසගේ. ඉතින් ඒ නිසා ඒ රූපෙමයි ළමයින්ටත් තියෙන්නේ. හරිනේ? ඒක ලොකුවට වරදව ගන්න දෙයක් නෑ. ඒක තියෙන්නේ දරු ගැබ පිහිටියට ඒක මොහුනුවරෙන්නේ තාත්තගේ නෙවෙයි. හිත බැඳිච්ච කෙනා. ඒකනේ චිත්‍රපටියෙන් බැලුවොත් නළුවගේ මූණ එන්න පුළුවන්. ඔව් දැන් නළුවෙක්ගේ රූපේ හොඳට බලන් රාගෙන් ඉන්න අම්ම කෙනෙක්. මොකද වෙන්නේ? තාත්තා පැත්තක නළුවා වගේ වෙන්න බැරි නෑ. අන්න නිසා මේක හොඳට දැනගෙන ඉන්න ඕන කරුණාවක්. ඉතින් මේ ආනන්ද තෙරුන් වහන්සේ කියන්නේ හැම බිසවක්ම ප්‍රිය මනාප තෙරුන් වහන්සේ. බිසවක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක්. ස්ත්‍රී පුරුෂ ભેදකින් තොර හැමෝම ආනන්ද තෙරුන් දැකීමේ සතුටු වෙනවා. කතා කරොත් සතුටු වෙනවා. කොච්චර කතා කරත් මදි. ඉති ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්න වඩිනවා. දිනක බණ අසා පැහැදී සිටි බිසෝරු උන්වහන්සේට තමන් පොරවන අතුරු සළු 500ක් පූජ කළා. ඒක එක උතුරු සළුවක් කහවණු 500ක් වටිනවා. උසස් ගණයේ කහ මේ උතුරු සළු නිකන් සුදු පාටරෙදි නෙවෙයි. මොඳ සළු වලින් වියපුවා. ඉතින් මොකද වුනේ? උතුරු සළු ටික නෑ දැන්. තයිතුමයිනකොට මොකද වෙලා තියෙන්නේ? එකරෙද්දා පමණ ඇදගෙන ඉන්න දැක්කා. තොප්පගේ උතුරු සළු කොහෙද කියලා ඇහුවා. අපිව ආනන්තරුන්ට පූජක බණහල පැදන පූජ කළා. ඒ සියලු උන්වහන්සේ පිළිගත්තාද කියලා. එසේය. රජතුමා ඉතින් තෙරුන් වහන්සේ ළඟටම ගියා. ගිහිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේට මගේ බිසෝරු ඊයේ කෙලින්ම අහනවා. සළු 500ක් පූජ කළා. තෙරුන් වහන්සේ කිව්වා ඔව් පූජ කළා. සළු බොහෝ ගණන නොවේද? ඔව් ඔව් කිව්වා. මෙතෙස් සළුවට ඔබ වහන්සේ කුමක් කරන්න? මට සෑහෙන පමණගෙන සෙසු සළු දිරාගිය සිවුරු ඇති භික්ෂූන්ට පූජ කරනවා. එතකොට රජතුමා දිරාගිය සිවුරු ඇති භික්ෂූන් නැහැ. ඒවටම නෑ කරන්නේ. සී සිවුරු වලට. ඔව් ඒ සිවුරු වැඩියක් දිරාගිය සිවුරු ඇත්තන් දෙනවා. තවත් දිරපුවා ඉන්නවනම් ඊට වඩා එයාලට දෙනවා. ඒ වැඩියක් දිරපු සිවුරු වලට. ආන්න ඒවා පාබිසි වලට ගන්නවා එක. මම නවල දාන කකුළු පිය දාන. එතකොට පරණ පාබිසි. පරණ මේ කියන්නේ මුලින්ම ගන්නේ ඇඳ ඇතිරි වලට ගන්න. පසතුරුණු. පසතුරුණු වලට ගත්තම පසතුරුණු පරණය මොකද කරන්නේ? බුමුතුරුණු.
බොමුතුරුණ ගැන පාපිසි. එතකොට පරණ බොමුතුරුණ ඔයලියට දාන ඒවා කකුල් පිය දාන. එතකොට එළිය දිවිච්ච ඒවා කෑලි කෑලි කපලා මැටිත් එක බිත්ති වලට ගන්නවා. ඒ රජතුමා තවත් පෑදුණා, කොතරම් හොඳද ස්වාමීනි, අපි දෙන වස්ත්‍රය බිත්තියට ගිහිල්ලා ඒක අවසන් වෙන. නිකන් විසි කරන්නේ නෑ. ඉතින් මේ අපිව දැක්කන හැම කියන්නේ නෑ. නමුත් ආනන්දසයන්ස කියපු කතාවත් එක්ක රජතුමා පැහැදුණා. දැන් කාල නැති නිකන් විසි කරනවනේ සිවුරු එහෙම. නමුත් ඉස්සර එහෙම කළා නෑ. හරි වටිනවා. ඔව් මහරජා, අපට දෙන ලද්ද කොතරම් කබල් වුවත්, කබල් කියන්නේ ඉතින් අන්පා අපේ වචනය, පරණ වුණත් නොනැසෙන්නේ දුන්නයට පිම්පිනිස අපියවා ප්‍රයෝජනට ගන්නවා කියනවා. රජතුමා සතුටින් ඉල්ලිප ගියේ තවත් සලු 500ක් වෙන්න තෙරුම් පාමුල තව 500ක් දුන්නා. ඒවත් යනවනේ බිත්තියට. බිත්තියට මැටි ගහනකම් යනවා. බොහෝ පින් රැස්. අහෝ පින පුදුමය, පුණ්‍ය විපාකයේ කෙසේ පිරිසිඳිය හැකිද? ආනන්ද ස්තිවිරයන් වහන්සේ තමන්ගේ පාමුල තබාලා දුන්නා වූ කහවණු 500 බැගින් වටිනා පිළි දහස දහස බැගින් ලක්ෂ වාරයක්ද, කහවණු දහස දහස ගණා පිළි දහස දහස බැගින් දහස් වරක්ද, කහවණු ලක්ෂයේ ලක්ෂයේ වටිනා පිළි දහස් දහස බැගින් සිය වරක්ද ලැබූහ. මහා පිනැත්ත ඔය. ආනන්දරුණාසේ මහා පින් ඇති. මේ සලු ප්‍රමාණය දැන් කිව්වේ ඔන්නම් ආයියාගම් සලු කියලා ලැබිලා. කහවණු 500 වටින සලු දහස දහස බැගින් ලක්ෂ වාරයක් ලැබිලා තියෙනවා. කහවණු දහස දහස වටින ඒ රෙදි දහස ගානේ දහස් වාරයක් ලැබිලා තියෙනවා. කහවණු ලක්ෂයේ බැගින් වටින රෙදි දහස ගානේ ලැබලා තියෙනවා. අන්න ඒක නිසා කියනවා මහා පුණ්‍යවන්තයි. සසරදී සිවුරු පූජ කළා. 1 2 3 4 5 10 ලැබිච්ච ගාන සීමාවක් ඕනතරම් සිවුරු ලැබෙනවා. ලැබෙනේ ඔක්කොම දෙනවා. මෙහෙන් ගන්න දෙනවා සංඝයාට. සංගයා ගැන හිතුවා. උන්වහන්සේව රැස් කරේ නෑ නෑ ඕන තරම් ලැබෙන තියෙනවා. බුදුරජුන් පිරිනිවුණු කල්ලි ආනන්ද ස්තිවිරයන් වහන්සේ මුළු දඹදිව අහුමුළු නොහැර හැම වෙහෙර වැසි භික්ෂුන් වහන්සේලට තමන් නෑ සිවුරු පිරිකර බෙදා දුන්නලු. පිරිනම් පැවට පස්සේ ඒත් මාගන්දියා සාමාවතිය නසන්නට හා බුදුරදුන් පිරිහවන්නට හැම උපායම කරලා හැබැයි නිෂ්ඵල වුණා. එහින් එයා හිතුව දැන් ඉතින් මොකද කරන්නේ, කිසිම වැඩක් හරියන්නේ නැහැ, ඔක්කොම වැඩ මේ හරි මේ අවුල් වෙලාම යනවා. මොනවද මන්ද නරක කලදසාවල් ලැබලද කොහෙද, පව් කරන්න යනවා, කරගන්න බෑ. ඊට පස්සේ මොකද කරේ, තමන් වෙන උපක්‍රමයක් හදුවා. ඒ කරණේ වර්ධිනවනේ. දැන් මෙයා හිතුවා මොකද කරන්නේ. ඕ ලිව් මල් ලිව්වායි මත් කාටේ, මාමට මාමට එයා නුදව් කරන්නේ. චූල මාගන්දියාට, සුළුපියා, සුළුපියා කියන්නේ පුංචි තාත්. මම දැන් ලොකු අමාරුවක වැටි ඉඳිමි. කිසි අතකින් මට සැනසෙල්ලක් නැත. කරන වැඩවලින් මෙතෙක් කිසි ප්‍රතිඵලයක් නොලැබුණේ. කුකුල් යවලා දැක්කනේ වැඩක් උන්නේ නැහැ. අච්චර මහන්සි කුකුල් උසන් ආව, ඒකෙන් වැඩක් උනේ නැහැ. දැන් මට එකම පිට පියතුමායි. එහේම පියතුමා අද හෙටම කලනව ගොස් සාමාවතී පහයට ගොස් එහිති රෙදි ගබඩාවලින් රෙදි අරගෙන තෙල් පුඟවල ඒ තෙල් රෙදි වලින් පහ හැම කණුවක් මොතා කොයිලසකින් නමුත් සාමාවතී ඇතගේ පිරිවර ගෑනුත් ඈලාට නොදෙන ලෙසට පහයට ඇතුල් කොට දොරගුළුලා පහයට ගිනි දල්වා ලඩු මැනවි. එසේ කොට පහයත් පහයෙන් වහා බැස යා යුතුය. මෙයට කීකරු දුව මාගන්දියා උදේනි රජ බිසව. මේ ලියමලත් මාගන්දිය බාසුලුපියා අර විදියටම ගිහිල්ලා රෙදි ගබඩාවල රෙදි අරගෙන තෙල්වල තෙල් පොඟවල ඒව කණුවල ඔතලා ඔතන්න බට සාමාත්‍යගේ ගෑනු වෙලා මේක මොකද ඇහුවා. මේ පහේ කණු ශක්තිමත් මාදි හයිය නෑ. මම මේව ශක්තිමත් කරන්නේ කො මේ රෙදි වලින් ඔතන්නේ. රජතුමා මට එකට අවසරයක් දුන්නා. රජගේ යහපත යහපත කිමයි දත නොහැක්කේ. ඒ නිසා උඹලා මෙතනින් ගොස් තමන්ගේ කාමරවලට වැද වෙනදාමෙන් තම තමන්ගේ වැඩ කරගනිල්ලා. මගෙන් ඒ වහන්න එන්න එපා. රජතුමා තමයි කිව්වේ මං එක කරගන්නම්, ඔහෙලා ගිහිල්ලා කාමරවලටලා දොරවල් වහගෙන තියෙන වැඩක් ඔය බණ භාවනාවක් කරන් ඉන්න එකයි තියෙන්නේ. ඒවනේ කරන්නේ. ඒක නිකන් ඉන්නවා කියන්නේ. භාවනා කරන කට්ටිය පේන්නේ මොන වගේ කට්ටියද? නිකම්ම ඉන්නේ. කිසි දේ ඔය දත බැඳ ගන්න ඔහෙ ඉන්නවා. කිසි මෙලෝ වැඩක්. ඕ අමිදුලක් අතු ගන්න මොනවද? ඒ භාවනාවම.
ගිනි දැල් ආයිට පස්සේ දැන් දොරවල් වහගත්තනේ. සැනකින් ගිනි තෙව්වා. අර ඔතලි වෙලා ගිනි පත්තු කරා තෙල් දාලා නැති ඉක්මනට ඇලුණා ඇබිලුණා. ගිනි දැල් දුටු සාමාවති තොම පිරිවාරිස්තින් අමතා නොබිය වව් මුලක් නැති මේ සසරට බැසෙන අප මෙලෙසින් ගිනිගෙන දැවුණු ආත්මභාවවල සීමාවක් නැහැ කිව්වා. එයින් අප්‍රමාද වෙව් අවවාද කළා. ඒ සියල්ලෝම ගේ ගින්නෙන් ඇවිල දන කල්ලි වේදනා පරිග්‍රහණ කර්මස්ථානය වැඩුවා. ඇයි දනවනේ දුක් වේදනා. ඒ වෙලේ උන්නතුරෙන් කෙනෙක් සකදාගාමි වුණා. වේදනා වඩලා වේදනානුපස්සන වඩලා. තවත් අය සමහර අය සකදාගාමි වුණා, සමහර අය අනාගාමි වුණා. එදා සවස බොහෝ ගණන භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත්පත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උදෙන් රජු උයන් කෙළියට ගිය වෙලාවේ සාමාවතිය හුන් පහයේ ගින්නක් ඇවිලිලා ඒ අය දැවිලා මරණයට පත් වෙලා ඈලා කොහේ උපන්නේ දැයි භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. සමහර උපාසිකා කෙනෙක් සෝතාපන්නයි. සමහර පිරිස සකදාගාමි. තවත් කෙනෙක් අනාගාමී කිව්වා. ඒ සියලුම දෙනා මගඵල ලැබලා එකම මැරිලා තියෙන්නේ. ඒ නිසා කොහොමත් සුගතිය කිව්වා උපදලා තියෙන්නේ. මහණනි සසර සැරිසරන සත්වයෝ හැම කල්ලිම අප්‍රමාදව පින් කරන්නේ නැහැ. පවුත් දැන් සාමාවතී මෙච්චර පින්වන්ත වුණත් එයත් මේ 500ත් එකපවක් කරලා තියෙයි කිව්වා. මෙන්න මේමයි කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම පවු කරලා තිබුණොත් ඒ වගේ වන්නත් ඔය කොච්චර හොඳ කෙනෙක් වුණත් විපාක දෙන්න පුළුවන්. මුගලන් සොයනහසට පවා විපාක දුන්නේ එකයි. රහත් වුණයි කියලා නවතින්නේ නැහැ. ඊට පස්සේ උයන් කෙළියට ගිහපු දෙන් රජතුමා සාමාවතිගේ පහ ගින්නෙන් දැවේ යස වේගයෙන් එහි ආවා. ඔව් එතන ළඟාවන්ට පෙරතුම පහය දැවි තිබුණේ. ඒක නළු වෙලා. ඒදත් ඔහුගේ ගතසිත දෙදරා ගියේ. බලවත් සිත් ඇවුලට පත් රජතෙමේ අමාත්‍ය මණ්ඩලය රැස් කළවා සාකච්ඡා කළ එහිදී මේ සාහසික ක්‍රියාව මාගන්දියා විසින් කරවන ලද හැම දිනෙකම විසින් ඒකමතිකව තීරණය කළා. දඬුවම ආවා. ඔහු රජුගේ නියමයෙන් මාගන්දිය එතනට පමුණවා මේ මිනීමරුම තී විසින් කරන ලද දැසු අනෙක් පින්වත්නි මම එබඳු සැහැසිකම් කරම්ද සාමාවතිය හා මාහා අතර කවදාත් කිසි වෙනසක් නවී මහාගේ සහෝදරිය සාමාවති මම ඇයගෙන් මොනවා ගන්නට ඇයට මෙබඳු සැහැසිකම් කරන්ද මේ මගේ නැසීම මහ පුදුමයකි මට පුදුමයකි කිව්වා. රජතුමන් වැඩිදුර ආදරය දක්වන්නේ මටය. වැඩිපුර සලකන්නේත් මටය. සොයා බලන්නේත් මා ගැන. එසේ රජතුමාගේ සැලකුම් බැලුම් ලබන මම රජතුමන්ට විපත් කරම්ද මෙහිලා මට මේට කියන්ට යමක් නැතයි අඬන් නිහඬ වුණා මාගන්දිය. රජතුමා මාගන්දිය පිටත් කරලා යවලා ඇමතියන් හා සාකච්ඡාට පස්සේ මම එකලාව මෑගේ නසා බලන්නේ මේ ඇමතියන් පිටත් කර හැරියේ. ඇමතිවරු එතනින් ගිය නොබෝ වෙලාවේ රජතෙමේ මාගන්දිය කැඳවා පිය සොඳුර. මම මෙතේ ජීවත් වූයේ හැම තැනකම සැක ඇතිව. දැන් දැක්කනේ ගෑනු විතරක් නේ මායන් දන්නේ. පිරිමින්ටත් මායා තියෙනවා. හොඳේ. ඔයලා ඉතින් ඉන්නේ ගෑනුයි විතරයි මේවට දක්ෂ කියලා දැන් පේනවනේ. දැන් මොකද්ද වෙන්නේ යන්නේ? කටින් අහු වෙන්නේ යන්නේ. මේ නිසා බොහෝසේ රජයේ කටයුතු අතපසු වුණා. මොකද හේතුව? සාමාවතිය මේ ආදාපටන් මම බයෙන් ඉන්නේ. මට වැඩක්වත් කරගන්නේ හරි සැකයි. මොකද මා මරයිද කවුද දන්නේ? තරමකාරී අස්සසිල්ල ලැබුණේ ඔයා ආපු දවස් ඉඳලා. දැන් මෙයා ගුණ කියනවා. නායකුලා මා මරන්නට තැත් කළ අවස්ථා එයින් බේරුණේ ඔයා නිසානේ. ඔයා යම් යම් අවස්ථාවෙන් කී දේ මා නොක නොපිළිගත්තේ අනිබ්බිසවරුන් අමුත්තා සිතන සිතයි කියලා. ඔයාගේ පැත්ත ගනි. සාමාවති වාසය කළා හැම මොහොතකම මාගේ සිදුරු සොය මගේ වැරදි හොය හොනේ ආයිටි ඉන්නකම් වැරදි වුණා. සාමාවති කියන්නේ ගන්න දෙයක් නැහැ. එයාට බයින. මෙයාගේ හොඳ ඕන්න දැක්කනේ පිරිමා යන් කියන ඔබට. මා නසන්නට උපක්‍රම කළා. එයා අනිතරම මෙතෙක් මර නිදි නොලැබුණේ. එයා ඉන්නකම් මර නිින්දන්නේ. දැන් ඒ කරදර අවසන්. ඒක මොකෝ? ඔයා මට දුන් මේ සැනසිල්ල කියන්න වචන නැහැ. මේ තිබුණ හැම කරදරයක්ම ඒ අවසන් කරයි කිව්වා මේ දැන් නම්බුවන්න දෙන්නේ. දැන් බය නැතුව නිදා ගන්න පුළුවන් මට. ඇයි? සාමාවති මැරුණා. කන්න පුළුවන්. උයන්කෙලියට බය නැතුව යන්න පුළුවන්. මේ ඔක්කොම ලැබුණේ කවුරු නිසායි? ඔයා ඔයා නිසා. එයාට කියන ඔයා නිසා ලැබුණේ. මං හිතන්නේ ඔයා නිසා මට මේක
ලැබුණ. ඒහින් ඔයාට වරද වරයක්දීම සුසේ මට දැන් හැඟේ වරයක් කියන්න ඕම නායකු වරය කිව්වා. ඒවට සමාගන්තිකතුම දේවයන් වහන්ස කාරණය තීරුම් ගස් ඇටි හරි. දේවයන් වහන්ස නසන්නට සාමාවති කළදි දන්නේ මමනේ. මම සිටියයි වසිල්ලෙන් නොවෙමි. මට ඉවසුන් නෑ. මෑන්නසා රජතුමන්ගේ ජීවිත කෙසේ ගනිම් දැයි මම දිවාරය හිත හිත හිටි. මේ කළේ මගේ බාප්පායි. දැන් හරි කිදම් පැන්න කටි. රෙකෝඩ් කරන්න ඕනේ නෑ ඉතින්. ඇහුණ මැතිනේ. මාගේ නියමේ පිටේ සංවිධාන කටයුතු ඒකේ පළවෙනි කොටස යනවා මට තමයි. මං කිව්ව නිසානේ බාප්ප කළේ. එක මට දෙක බාප්පට. මේ නම්බුනාම පඳුරු පඳුරු පාකඩුවන් ලැබෙනවනේ. ඒක මුල්ම ටික කාට දෙන්න ඕන? මා ගන්න මට දෙන්න. දෙක තමයි බාප්පට. ඒක දෙයි ඒ විදිහ නේ. හරි. ඔබතුමන්ගෙන් වර ගන්නට මේ නොකලේ මට උමනා කළේ ඔබතුමන් රැක ගන්න පමණයි. පිය සොඳුරේ මේ වැඩේ ලොකු වැඩක්. එක වරයක් දී උත්තර කුඩා වැඩ නෙවෙයි. මෙසේ නොවේ නම් මට වන්නේ ලොකු විනාශයක්. එහින් ඔයාගේ සුළු පිය ඇතුළු සියලු නෑයන් අද හෙටම ගෙන්ව ගන්න. ඔක්කොටම දෙන්න ඕන වර. මුළු ඥාතින්ටම දෙනවා. අර ඒකයි තරහ තිබුණත් හංගගෙන ඕන කතා කරන්න. වැඩි එකපාරට තරහ පෙන්නන්න ගියොත් වැඩේ වරදිනවා. මදින එක්කෙනෙක් දිලා ඔක්කොම ගෙන්නන්නේ. ඥාති බාප්පල පුංචි අම්මලා එයාලගේ බබාලා ඔක්කොම ගෙන්නන්නේ. හොඳට කෑම්බීමත් පිළියෙල කරන්නේ. මාගන්දියක රජ ඥාතින්ට රජමැදුරට එන්න පණිඩියක් යවුවා. නෑ හැමෝම ආව එක්කෙනෙක්වත් නෑර ඔක්කොම ආවා. රජතුමා සත්කාර කෙරුවා. මේ සත්කාරය අසා නෑය නොවන කට්ටියත් පස්සෙන් ඇවිල්ලා ගමේ කට්ටිය නිකන් ඉල්ලම් පරිප්පු කනවා. රජතුමා මොකද කරේ? කෑම්බීම දී සියල්ලන් රජමැදුරු මිදුලේ රැස් කරවිය. කම්කරුවන් ලව එහි නැඹ පමණට ගැඹුරු ලොකු වලක් උන් හැම දෙනා ඒ වලට දැම්මා. කන්න දුන්න ඉස්සෙල්ලා. හොඳට කෑවට පස්සේ ලොකු වලක්කාරල මිදුලි ඔක්කොම ඥාති ටික දැම්ම වලට. දාලා වල දාලා පස් වලින් වහලා දැන් ඔළුව උඩනේ තියෙන්නේ. ඔළුව උඩින් තිබ්බ පිදුරු. තියලා ඔළුව ගිනි තිබ්බා. මාගන්දියගේ සිරුරෙහි මේ සතුට වෙන්න හොඳ නැහැ. ඉතින් වෙච්ච දේ මේ කියන්නේ වාර්තා කරන්න එපා. වෙච්ච දේ රිපෝට් කරන්න එපා. ඒ වෙච්ච විපාකය දැන් එයා කරපු කර්මයට ඒ කර්මයට එවෙලෙම දීපු විපාකයක්. ඒ කියන්නේ පේනවනේ සෝතාපන්න ශ්‍රාවිකාව, සකදාගාමි ශ්‍රාවිකාව, අනාගාමි ආරි ශ්‍රාවිකාව ඔක්කොම 500ක් තමයි මැරුවේ. ඉතින් හිතන්න කර්ම විපාකය කොහොමද? එවෙලෙම ආවා. මාගන්දියගේ සිරුරේ තද තද දැන්වලින් ආයුධකින් මස් කඩලා ගලවලා ආයුධවලින් ගලවනවා. මස් තියෙන තැන් තියෙන නැගි කාගේද? මගන් තෙල් ඇතිලිය ලිපතබ්බෝල ඒ ගැලවූ මස් කැබල එහි දාලා කැවුම් වගේ බදිනවා. බදද බැදලා දැන් කඩලා තියෙන නැගේ කෑලි ඒව එයාටම කවනවා. මේ අතර දවසක් ධර්මශාලාවේ රැස් වූ භික්ෂුන් වහන්සේලා සාමාවදිට සිදු වූ විපත ගැනත් එයාට සුදුසු නෑ. ඒ වගේ කෙනෙක්ට එහෙම මරණයක් නෙවෙයි ලැබෙන්න ඕනේ. එම් පිච්චිලා මැරිච්ච අපරාධය කියලා කතා කර හිටියා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා. මහානි සාමාවතිට සිද්ධ වුණේ මේ ආත්මේ කරපු දෙයක් නෙවෙයි. ඈ ගුණවත් බව හැබැයි. නමුත් මේක සංසාරෙදි කරපු අකුසල කර්මයක්. බමදත් රජතුමා රාජ්‍ය කරන කල බරණැසුවර හැමදාම ඉතින් බ්‍රහ්මදත්ත රජවරුනේ ඉන්නේ. ඒ කාලෙක අතීතයේ දවසක පසේ බුදුරු අටනමක් නිතර දන් වළඳති. ඒ රාජ්‍යයේ නෝ 500ක් ඉස්ත්‍රී උන්වහන්සේට උපස්ථාන කර ඒ බුදුවරුන් අතුරෙන් සත්නමක් හිමාලයටත් එකනමක් ගංයුරකටත් වැඩම කරා. ගංයුරට වඩින පසේ බුදුරජ තෙමේ එහි තනල හැඹක ධානය කරමින් සිටියා. එක දවසක් රජතුමා පසේ බුදුවරුන් වැඩි කලෙහි ඒ ස්ත්‍රීන් හා දියකෙලියට ගියා. ගඟේ බැස රැවණතොට දියකෙලිය දුන ඒ ස්ත්‍රීව සීත ඉවසන නොහැකිව ගොඩනැගී ගිනි තපිනට තැනක් විලියල කර ගන්නට සිතා ඈත මෑත හැසිරෙන්නෝ පසේ බුදුරදුන් ධානයට ගෙන සමාපත්තියට සමවැද සිටින. මන සමාපත්තිය නිරෝධ සමාව. තනල හැඹ දැක වැඩිදුර නොවීමසා තන ගොඩක් යන කල්පනා ගිනි දැල්ලුවා. තනල හැම් මුළුමලියෙන් පිච්චී ගියා. පිච්චිල ඉවරුණාට පස්සේ තමයි පසේ බුදුන් දැක්කේ. අයියෝ අපි ඉවරයි. අපේ බුදුරජාමහන්සේ ගින්නෙන් දැවෙති. අයියෝ සිදු වූයේ ලොකු වරදකි. මේ රජු දැනගත්තු අපනසන්නේ. රජුර දැනගත නොහැකි ලෙසින් හොඳටම පුළුස්සන් නෙමී සියලු දෙනා එකම වර දරගෙන වුත් පසේ බුදුරදුන් මත ගොඩගසා
ගිනි තබා සියල්ලෝම නික්ම ගිය. ඈලාය පළමු කළේ නොදැනය. පළවෙනි ගින්න තිව්වේ දන්නේ නැතුව. දෙවෙනි පාර ගින්න තිව්වේ දැනගෙනමනේ. සචිත්තකය. චේතනා සහිතව. පළවෙනි එකෙන් කර්මයක් අය ගැන අකුසල කර්මයක් වෙන්නේ නැහැ මොකෝ නොදැන. දෙවෙනි පාර හැබැයි පිච්චුන්නේ නැහැ. ඒක විශේෂත්වයෙන් පස්සේ බුදුරජාණන් පිච්චෙන්නේ නැහැ. ඇයිනො පිච්චෙන්නේ? අදිෂ්ඨානය. ඔය සමාපත්තියිනොට මොනතරම් පිච්චුවත් කඩු වලින් ගහුවත් වදින්නේ නෑ, පිච්චෙන්නේ නැහනේ. දැන් මෙතන පිච්චුන එක නෙවෙයි කර්මය. චේතනාව. මෙතුවේ පුච්චලා දාන්න ඕනේ අහුවෙයි කියලා. ඉතින් දරගොඩ දාලා ගිනි තියලා ගියා විතරයි. පස්සේ බුදුන් ඉතින් අලු ගස්සව දාලා වැඩිය උඩින්. පස්සේ හැබැයි මෙයාලගේ චේතනා විපාක වාර වශයෙන් ඇවිල්ලා උපනුපන් තැන පිච්චිලා මැරෙන්න වුණා. වදක චේතන ඇතිව කළ බැවින් කර්මී බැඳුනා. සමාපත්ති තුල සිටින කෙනෙකුට ගැල් දහසක දර මතුපිට තබා ගිනි දැල්ලුවත් උණුසුමක් පවණක්වත් දැනෙන්නේ නැහැ කිව්වා. එහෙන් පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්තිය නැගිට සිටියා. ඒ කර්මය කළ මේ ශ්‍රී අවුරුදු ලක්ෂ ගණනක් නරකේ ඉපදුනා. එහිවි ශේෂ විපාක වශයෙන් ආත්ම 100ක් මෙලෙසම ගිනිගෙන දැවුණා. මාණි මේ මෑලා පෙර කරන ලද අකුසල කර්මයයි. ඒ අන්තිම විපාකය තමයි අද මේ ලැබුණයි කිව්වේ. 100 වෙනි පාර. අයන ස්වාමීන් කුජුතර කුදු වේයයි කියලා අහන කුදු. ඇයි මෙච්චර නුවණ තියෙනව? කුදු උණියයි. නුවණ ලැබුණේ කුමන කර්මයෙන්ද? සෝවාන් ඵලයට පත් වූවේ කුමන කර්මයකින්ද? 16ක් උනේ දෙකක් අකුසල් විපාකනේ. එකක් කුදු වෙච්ච එක අකුසලයක්, 16ක් වෙච්ච එක නුවණ ලැබුවේ කුසලයකින් සෝවාන් උනේත් කුසල. මහණියේ පසේ බුදුරජාතමේ මදක් කුදු සබයත්තේ. උන්වහන්සේ රුවටන් කරන එක් ස්ත්‍රියක් කවටකමට කම්බිලියක් පොරවාගෙන රන් තැටියෙකුත් අතින්ගෙන අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වඩිති කුදු ගැසී පෙන්නවා. ඒ උන්වහන්සේ වඩන විදිහට ගමන් කරලා පෙන්නවා. ඒක මේ සේවක උපස්ථායිකාව. කුදු ඌවා කවටකමඩ කළ මේ කර්මය. පසේ බුදුන්ට විහිළුවට පෙන්නපු එකට ඇද කරලා මෙයා කුදු වුණා දැන්. එතන ඉඳන් දිගටම මෙයා කුදුයි. දිනක් උණු කිරිබත් පිළිගත් පසේ බුදුරදුන්ගේ අත් දැවෙන්නට විය. එවිට උන්වහන්සේලා කිරිබත් පිරූ පාත්‍ර අතින් අතට මාරු කරති. ඒ කියන්නේ මේ අතින් මේ අතට මෙහෙම මෙව කරනවා. අමාරු අත පිච්චනවා. ඒ දුර ඒ ස්ත්‍රියම අර ඇද කරපු එක්කෙනාම තමන් ළඟ තිබූ දල කඩින් කළ වලලු අටක් ඒ අට නමට දී එහි පාත්‍රය දබුණු මැනවයි කීවාය. දරණු අටක්. දරණුව තියලා ඒ කුඩින් දිව්වා. ඊට පස්සේ අල්ලන්න පුළුවන්. උන්වහන්සේලා දැස බැලු. ස්වාමීනි මේයින් මට වැඩක් නැහැ. ඒ කියන්නේ ආයි බලන්න ආයි ඕනද කියලා අහන්න. මේවන් ඔබ වහන්සේලාට පිදිමි. කැමති තැනක අරගෙන වඩින්න කිව්වා. උන්වහන්සේලා නන්ද මූලක නම් ගල් තලාවට බලා වැඩම කළසේ අදත් ඒ වලලු එහි නොනැසී තිබේ. ඒ ගල් තලාවේ තාම ඒ වලලු වට තියෙනවලු. ඕතම වලලු පිදුවේ කර්ම ශක්තියෙන් දැන් තෙවලා කියන්නේ ත්‍රිපිටක ධාරී මහා නුවණ ඇතිය බවට එනම් පාත්‍ර දරන්නේ දුන්නේ නිසා ධර්මයේ දරාගත්තයි කියලා ඔන්න මේ විපා අනුරූප විපාකේ පේනනවා. දරන්න දෙයක් දුන්නොත් ධර්මයේ දරන්න පුළුවන්. පාත්‍ර පූජා වෙනොත් එහෙම තමයි. වාජන පූජා ඒ හැම එකම දරනවනේ. එහෙනම් ඒක දරා ගන්න ධර්මයේ දරා ගන්න ආනිසංශ තියෙනවා. මේ අර දරණු වටක් පූජකලා. ඒව තාමත් තියෙනවා. ඉතියේ පසේ බුදුවරුන්ට කර උපස්ථානයේ බලයෙන් ඇය සෝවාන් ඵලයට පත් වුණා. මේ ඇය පෙර කළ අකුසල කර්මෙත් කිව්වා, කුසල කර්මයක් කිව්වා. තව එකක් තියෙනවා. 16ක් උණියයි කියලා අහනෝනේ. තවද මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ බරණැස් සිටුතුමාගේ දුව. දවසක් ඕතම පස්වරු කාලේ කැඩපතක්ගෙන සිය සිරුර සරසනවා. ඒ අතරේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ඇයගේ කුටියට කාමරයට ආවා. සවස් වේලේ උපස්ථාය කුලයන් දකිනුලෙ සියෙන් උපස්ථාය කුල කරා යති රහත් තුනත් යනවනේ. මෙහෙණේ පැමිණි වෙලේ සිට දුව වෙත පණිවිඩගෙන යන දැස්සක් නොසිටියාය. සිට දුව මම ආර්යා වඳිමි ස්වාමීනි කරුණාකොට මාගේ අර පෙනෙන ආභරණ මල්ල මෙහිගෙන දෙනු මැනවයි කිව්වා. කියන්නේ එයාගේ වැඩකාරීටි නැති නිසා මේනිනාද තාපු නිසා වැඩි හේතු වෙන්නේ. අනේ මේ ආර්යාවනේ පුළුවන් නම් මල්ලත් අරගෙනම එන්නේ කිව්වා. කුටි කාමරයට එන ගම.
ඉතින් තෙරණින් වහන්සේ නොගෙනාවත් එයා තරහ වෙනවනේ. නිසා මේ හිමි වහන්සේ මොකද කරේ? ගෙනත් දුන්නා. නැත්තම් ඊට වඩා පව් රැස් වෙනවා. බයිනෝනේ නා තරහ ඇති වෙනවනේ. ගෙනත් දුන්නා. අමනාප වෙලා මැරුණොත් ඊට වඩා අපාය යනවා. ඒ නිසා ඒක නැති වෙන්න අනේ කිව්ව දේ කරන්න ඕනේ කියලා ගෙනත් දුන්නා. ඉතින් මේක මම ගෙනත් දුන්නා 16ක් විතර ඇවෙන්නේ. මම ගෙනත් නොදුන්නොත් මට තරහ අරගෙන නිරේ ඉපදෙනවනේ. ඒ නිසා එයා උපනුපන්තන 16ක් වෙලා ඉපදුනා. දැන් අන්තිමාත්ම කොහෙද ඉපදුනේ? සාමාවතියගේ 16ක් වෙලා. ඒ නිසා මේ කරුණාවෙන් තමයි මේ මෙහෙණින් වහන්සේ ගෙනත් දුන්නේ. බයට නෙවෙයි. දැන් ඒක නිසායි කිව්වා මෙයා 16 බවට කාගෙන් වැඩ අරගෙන රහත් තෙරණියකගෙන් සේවාකම් අරගෙන. පසු දවසක ධර්මශාලාවේ උන් භික්ෂුන් වහන්සේලා අතර සාමාවතිය ප්‍රමුඛ ස්ත්‍රිය වූ ගෙයි දැවුණෝය. මාගන්දියාගේ නෑය පිදුරුගින්නේ දැවුණෝ. යකඩ නකුලින් බිඳුනෝය. මාගන්දියා තෝ මොකක් කියන තෙලේ පැසුණු ඔවුන් අතුරින් ජීවත් වන්න කවුරුද? මලෝ කවුද? ඒ කියන්නේ මාගන්දියත් පිච්චලා මලා ඔක්කොම මලා. එයින් ජීවත් වෙන්නේ කවුද? මැරුණේ කිය කියනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ මෙන්න මේ වටිනා ගාථා තුන දේශනා කළා. අප්‍රමාදෝ අමත පදා. අප්‍රමාදේ නිවනට මගයි. පමාදෝ මච්චුනෝ පදම්. ප්‍රමාදේ මරණයට මගයි. අප්‍රමත්තාන මෙයන්ති. අප්‍රමාද වූ අය නොමැරෙති. යේ පමත්ත අයතාමතා ප්‍රමාද වින්න අය ජීවත් වුණත් මලමිනී වගේ. ඒතම් විශේෂතෝ ඥාත්වා අන්නේ බව. අප්‍රමාදේ විශේෂත්වය දැනගන්න පඬිතුයෝ. අප්‍රමාදෙන් අප්‍රමාදේ පමෝදන්ති සතුටු වෙනවා. අප්‍රමාදයේදීල අරියාණං ගෝචරි රතා. ආර්ය ගෝචරයේ ගොදුරවන ආර්යයන් වහන්සේලාගේ භූමිය වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨාන, සතර ඍද්ධිපාද, සතර සම්‍යප්ප්‍රදාන වීරය, පංචේන්ද්‍රිය, පංච බල, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංග. බොහොම ගැඹුරු මාතෘකාවක්. අපිට අද වෙලාමදි වෙනම මාතෘකාවක් ගන්න ඕක කියලා දෙන්න. ඒක පසුවට කල් තියලා. නව ලෞතුරු දහම. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරියත් මාර්ගඵල සහ නිවන. නමයයි. ඕන් ඔබ තමයි ආර්යයන්ගේ ගෝචර භූමිය. එහි ඇලෙනවලු ප්‍රඥාවන්තයෝ, ආර්ය ශ්‍රාවකයෝ. තේ ජායිනෝ සාතති. ඒ නිසා සතුටින් ධ්‍යාන කරනෝ. දල්ල පරක්ක මනිතර දැඩි වීරයෙන් ධ්‍යාන කරනෝ. ධ්‍යාන කරනවා කියන්නේ භාවනා කරනෝ. ධ්‍යානෙ වඩල තමයි විපස්සනාවට. ඒ නිසා ධ්‍යාන කරනවා කියලා තමයි කියන්නේ ඔකට. පුසන්ති දීරා නිබ්බාණ. යෝගක්ෂේම වූ, බිය රහිත වූ, අනුත්තර වූ නිවනටම පත් වෙනවා මේ අප්‍රමාදී කෙනා. නම් මේ අප්‍රමාදයේ තමයි අපි මේ යෙදෙන්න හදන්නේ. ඒ කියන්නේ අපි බණ භාවනා කරන්න, සිරුලකින්න, දාන ආදී උපස්ථාන කරගන්න. දැන් අපිට ලැබිලා තියෙන මේ පැයේදීත් අපි ආවේ ධර්මයක්. ඉතින් මේවා මෙහෙම දේශනා කරන්න හේතුව අපිට වෙන දේශනා කරන්න පුළුවන්. නමුත් ධම්මපද අටකතාවට අනුව, සද්ධර්ම සාගරයට අනුව ධර්මය ඉගෙන ගැනීමක් තමයි මේ කරන්නේ. මම මේ දේශනා කරනවා කියලා මේක භාවනා සම්බන්ධ බණක්වත් එහෙම එකක් නෙවෙයි. එහෙම හිතන්න එපා කවුරුවත්. මේ කරන් ඉගැන්වීමක්. මේ ධර්ම ඉගෙන ගත්තම අපිට ඒසුතවත් භාවය. ඒ නිසා මම ජීවත් වෙනකල්, ඔයලා ජීවත් වෙනකල් මම හිතන මේක කරගෙන අපිට යන්න පුළුවන්. මොකද ඒ තරම් ලොකු දේශනා වාරයක් තමයි පටන් අරන් තියෙන්නේ. තාම එක වර්ගය අවසන් වුණේ. දෙවනි වර්ගෙත් ගාථා 3යි තාම. දවස් 3ක් ගියානේ. 3ට කමක් නැහැ. ඒතර දේශනා අපි කරලා දෙනවා. අද වෙනකොට 17ක්. අපිට දැන් සාදු කියලා අනුමෝදන් වෙන මේක පටන් ගත්තේ නැත්නම් අපිට එම අරමුණක් එන්නේ නැහැ නේ. දැන් ඒ අරමුණ අපිට ඇවිත් තියෙනවා. ඉතින් තව දුර බැහැරින්න උපාසක උපාසිකාවත් බලන් ඉන්න රැයට මේක කරයි කියලා. දැන් මේ දවස්වල අපිට ඒක සජීව දෙන්න බැරි වුණත් අපි මේක පටිගත කරලා රැය වෙනකොට මේක නැවත ලබා දෙනවා අයහයට. ඒක නිසා ඒකෙන් අර ගොඩාක් ප්‍රාථමිකව ධර්මයේ දන්නේ නැති අයට මේවා ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනා කොටසක් මේ කුද්දකනිකායේ ධම්මපද ගාථා. ඒ වහි තියෙන අර්ථ කතා විස්තර දැනගන්නකොට තමයි අපිට මේ අවබෝධයක් දැනුමක් ඇති වෙනවා. ඒ නිසා විපස්සනා විතරක්ම නෙවෙයි සාසනය කියන්නේ. අපි ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේවලුත් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට කියන සුතමේ ඥානය. ශ්‍රුතවත් බව. ශ්‍රුතවත් වෙන්න වෙන්න මෝඩකම අඩු වෙනවා. ශ්‍රුතවත් නොවන කට්ටිය වැඩි වෙනවා. ඒ කියන්නේ උපමාවෙන් කියන දැන්
අපස්සුතෝ යම් පුරුෂෝ බලිවද්දෝ ජීරති. මේ මෝඩ මිනිහා නිකන් ගුණා වගේ මහත් වෙනවා. මහත් වෙච්ච අයට බැන්න නෙවෙයි හොඳේ. මහත් වෙච්ච හොඳ ප්‍රඥාවන්තයෝ තින්නෝ. නමුත් ඉතින් මම දැකපු දෙයක් තමයි මිනිස්සු උනා ගොඩාක් මහත් වෙච්ච කට්ටියට ටිකක් අඩුයි තමයි අරක. මොකක්ද ඒක? මොකක්ද? මොලේ මොලේ අඩුයි. ඉතින් ගුණාගේ හැටිත් එහෙම ගුණාගේ මාස් වැඩෙනවා මොලේ වැඩෙන්නේ. තනකොළ කොච්චර ගෑවත් මොලේ වැඩෙන්නේම නැහැ. වැඩෙන්නේ ඕනයි. දැන් කවද මේ උදායි? උදායි හාමුදුරුවෝ ටික උඹගේ මහත විතරයිනේ වැඩ නැහැනේ. ඇඟනම් මහතයි. කරොත් කරන්නේ ගොංගොං වැඩම්. ඒ කියන්නේ මලගෙදර ගිහිල්ලා මගුල් බණ කියනවා. මංගල සූත්‍රය කියන්නේ කොහෙ ගිහිල්ලා? මලගෙදර. එහෙ කියනවා අනිච්චවස්සංගාර. එහෙ කියන ඒතම් මංගල මුත්තමංගල කියන. ඊට පස්සේ මලගෙදර ගිහිල්ලා ඔව් ඒක කිව්වා. මගුල් ගෙදර ගිහින් අනිච්චවස්සංගාර. ඉතින් දාන ලැබෙයි කුටි ලැබෙයි. පැහැදෙන්නේ නැහැ. දැනට ගැලපෙන්නේ නැහැ. හරිද? ඒ වගේ තියෙනවා. මේ නිසා මේ ධර්මයේ දැනගන්න තමයි අපි ප්‍රඥාවන්තය බවට පත්වෙන. අපි දන්නේ මොනවද කියලා අපිට හිතනවනේ. අපි දන්නේ මොනවද? මේ ලෝකෙ වෙච්ච දේවල් භාග්‍යතුන් වහන්සේ මේ කියලා තියෙනවා. අතීතෙ වෙච්ච කතා මේවා හීනෙන්වත් අපිට දකින්න ලැබෙන්නේ. දැන් මේ කතා කරපු අට කතා දේශනා බැලුවොත් මේක කොයි දවස් තුනක් අපි කතා කරා. පැය 6ක් විතර ඔක්කොම. ඒ ඔක්කොම ඒතරත් වඩා වැඩියෙන් කියන්න පුළුවන්. නමුත් ඉතින් ඉන්න අයට නිදිමතයි, රෑ වෙනවා, අලි එනවා ප්‍රශ්නත් එක්ක අපිට බෑ නිදහස මේ කරගන්න. රෑටම නිදාලා තියෙන මේ වැඩේ. මොකද රෑට බණහන තියාගත්තේ? අවුව සැර නැහැ. සීතලයි රෑට. කළුවරයි. එතකොට ඔළුවට හොඳට බණ වදිනවා. දවල්ට බණනෝ කියන්නේ ඒක. දවල්ට ඉර රැස් වැඩි, එළිය වැඩි, කලබල වැඩි. රෑට ඉතින් නාගෙන ගියාගෙන ඇඟපත් සෝදාගෙන හොඳ ඇඳුමක් ඇඳගෙන බිම වාඩි වුණාම සැපට අහන්න පුළුවන්. අර කලබලේ යන්න ඕනේ වැඩ කටයුතු රෑට තියෙනවා නෑ. ඉතින් ගොඩාක් පරක් වුණා ධර්මශාලා එහෙම වැටිලා නිදාගෙන ඊට උදේ යන්නත් පුළුවන්. දැන් මේක න හරියන වැඩක් නෙවෙයි. මෙතනම සැතපිලා හෙට උදේ පුළුවන් වැඩක් කරන්න පුළුවන්. නමුත් අදත් මම ඒක කරන්නේ නෑ. අදත් මම වෙලාවට නතර කරනවා පැයකින්. මොකද එහෙමට ඉල්ලීමකුත් මට තියෙන නිසා. මොකද රෑ වෙනකොට අමාරුයිනේ, බිය ඇති වෙනවනේ. අලුවරට බයයි. මොහිනීන පුළුවන් ලබබා වඩාගෙන. හන්දියේ මහසෝන ඉන්න පුළුවන් කුටියයිනේ. හරිද? බය වෙන්න එපා. ඉන්න පුළුවන්. ඉතින් එයාලා ඉන්න නිසා අපි කලින් යනවා. රෑ 12ට විතර යනකොට තමයි මහසෝනයි. 12ට. අර හොරු වෙන වෙලාවට. එහෙම නෑ හොඳේ. බය වෙන්න එපා. මේ වෙහෙරගල ආරන්නේ කිසිම දිස්ත්‍රික්කයක්. දිස්ත්‍රි 10ක් 12ක් දැනට ඉන්නවා. ඒ ඇරෙන්න වෙන දිස්ත්‍රික්කයක් නෑ. මේ දවස්වල බත් කනෝ 12ක් දිස්ත්‍රි ඉන්නවා. දිස්ත්‍රි 12යි. බත් කනේ. ඉතින් මේ දිස්ත්‍රි ඇරෙන්න වෙන දිස්ත්‍රි තව මෙහි සිටීද? නැත. හිටපු ගමන් කකුල් හතර දිස්ත්‍රි එනවා. එච්චරයි, වෙන මොකුත් නැහැ. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. වෙහෙරගල ආරන්නේ සේනාසෙන් රකින්නේ දෙවිවරු. ඒ දෙවියන්ගේ අනුභවයෙන් අපට අමනුෂ්‍යයන්ගේ කරදරයක් කොහෙත්ම නැහැ. ඒ නිසා මේ භූමිය තුල අපිට සතුට වෙන්න තියෙන, එහෙනම් අපිට ආරක්ෂාව තියෙනවා. අලින්ටවත් බය වෙන්න ඕනේ ඔකට. දැඟලුවට එහෙම මොකුත් වෙන්නේ නැන්නේ. හැබැයි ඇස් අරගෙන උඩ දුර බලන් යන්න. දෙවියෝ රකින්න අය කියලා ඇස්පියන් ගිහලා ඇඟේ යපුණොත් ඌපයින් ගහන්නේ මෙනම් කොට වන්නේ මේ ගෑනට ඇස්පේ නැතුව ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණ වරදට ගහන්නේ. දැන් ඔයාලා අලිය දැක්කොනේ දුවන්නේ. දැන් පහුගිය දවස ගුණානේ මෑණි කෙනෙක් උදේ යනවා පාරේ. ඒ මෑණියෝ බිම් බලන් යන්නේ. අලිය යන්නේ උඩ බලා. අලිය බැලුවා මේ ගෑණි එනවා ඒමක්. හිමිනුන් නෙවෙන්නේ, හයියෙන් එනවා. අලිය බය වුණා මට ගහන්නනවා කියලා. අලිය දිව්වා. මෑණියෝ මෙහෙ වඩිනවා, අලිය හරිය දුවනවා. ඇයි දුවන්නේ? ඒ තරම් වේගෙන් මේ මෑණියෝ වැඩලා තියෙනවා. හැබැයි වැරදි බැරි වෙලා අලිය දැක්කනම් මෑණියෝ දුවන. ඉතින් අලිය වල් කරන බලනවා මේ මෑණියෝ බය වෙලා තමයි දුවන්. තව ටිකක් බය කරන්න ඕනේ පස්සේ. එයා එන් දැන් අපි බය නැතුනම අලිය දුවනවා. අපි බය වුණාම අලිය අපේ පස්සේ දුවන එක සාමාන්‍ය සාධාරණ කතාවක්. ඉතින් ඔකට බය වෙලා දඟලන්න එපා. ඉන්නේ කොහෙද? කැලේකනේ ඉන්නේ. දැනග දන් නැතුව එයා අලි ඉන්න බබ. දැනන ගින්න න්‍යාවේ. ඒ නිසා ඒකට උරුත්තු දෙන්න. ඒකට පිළියම් වශයෙන් ටෝච් චාර්ජ් කරගන්න. ඒවා යන පාරේ දුරට ගහන්න. කියෝ කියෝ යන්න එපා උපදූප. එතකොට අලිය සද්ද කරත් අපිට ඇහෙන්නේ. හොඳ අවධානයෙන් යන්න. අකොලාතු බඳිනව නම් කවුද ඉන්නේ? අලිය ඉන්නේ. ඉතින් ඒක දැන දැන ඉස්සරහට යන්න එපා. මට පින තියෙන මම දලා ගන්න. මම දන්නේ නැහැ දලි ගැන කියලා. එහෙම යන්න එපා. ඊට පස්සේ ආයි හැරලා එන්න. හෙට යන්න බැරි උටියට.
අද ජීවත් වුණොත් හෙට යන්න පුළුවන්. ඒ නිසා අන්න ඒක පාවිච්චි කරන්න. එතකොට කරදර වෙන්නේ නෑ. උපරිම භාවශයෙන් දෙවියන්ගේ රැකවරණයක් තියෙන බව සිහියේ තියාගන්න, තමනු සිහියෙන් ඉන්න කියන අපි සාදරව මතක් කරන. එහෙමනම් කවුරු බය වෙන්න එපා. බය වෙලා කොහෙ යන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කොහෙද ආනන්ද යන්නේ? හැමතැනම නින්දා පහසන නෑ, මුහුදේ තමයි පණින්නේ. දඹදිව මදි නම් මුහුදේ පනිනවා. මේ ලංකාවේ කොහෙ කියලා යන්නේ? පොඩි රටක් කොහෙට ගියා නින්දා පහස ඇති වෙන. ඉතින් මේ ප්‍රමාද වෙච්ච මිනිස්සු හිටියට උන් මැරිච්ච අය වගේ. ඔහේ ඉන්න කකා බිබි අයියේ ගියා බෞද්ධ කොඩිය දාලා දින පාරේ. ත්‍රිවිලයෙන් ගන්න මොන බෝතල්ද? ගල් බෝතල්. මේව තුරුළු කරන් යන්නේ කොල්ලෝ. ඇයි ඒ තරම් බෝතලේට ආදරි? බුද්ධ පූජාවත් මං හිතන්නේ එච්චර ආදරෙන් අරන් යයි කියලා. ඈ ඔය බෞද්ධ කොඩිය ඉස්සරහින් දාගෙන දානෙත් දෙන ගමන් මොන ලැබුණේ? අර එපා කියපු මත් වතුර බොනවා. ඒ නිසා මේ ලෝකේ හරි අසත්පුරුසයි. මේ ලෝකේ සමාජ අපි හිටියනම් අපිටත් වෙන්නේ ඔකට ගොදුරු වෙන්න. නැත්තම් අපි ඒවට විරුද්ධ වෙලා අපි අපහසුතාවයටපත් වෙන්න වෙනවා. ඒ නිසා අපි ආපු දෙන හොඳයිනේ. දැන් මේ කවුරු සෙට් වෙන්න කතා අරන්නේ නැහනේ. රැට ගල් භාගයක් ගෙනව හාමුදුරුවනේ බොන්න කියලා කවුරුත් කියනවා. එහෙම එන්නේ නැහැ. කොල්ලෝ එන්නේ නැහැ. යාළුවෝ කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා අපි හොඳ සතුටින් අපේ නිදහසේ අපි ඉන්නවා. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මිනිස්සු හරි අසත්පුරුසයි. මිනිස්සු කරන්නෙම පව්. දැන් දාන දීලාත් කරන්නේ බොනේ. පිරිත් කියන උඩ ගෙවල් වල යට කේල් පඳුරු වාසේ බොනෝ. ගෑනු නෙවෙයි. කවුද? පිරිමි බොනෝ. මං දැකලා තියෙන එක මේ කියන්නේ. බොරු නෙවෙයි මං කියන්නේ. ඇත්තමයි කියන්නේ. ඔව් මං දැකලා තියෙන මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. කියන්නේ උඩ පිරිත් පැම් බෙදනවා යට මත් පැම් බොනෝ. ඉතින් එහෙනම් එවැනි ලෝකේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද අප්‍රමාද වෙච්ච මිනිස්සු? නෑ, ඔක්කොම මලමිනී වගේ જાති තමයි. අපිට වැඩියෙන්ම පේන්න බණක් භාවනා කරන්න එනකොට ළමයි දාලෙන්න බෑ. ඉස්කෝලේ පන්ති ඒව යවන්න ඕනේ. ඉතින් එච්චරයි කතන්දරේ. ඉතින් ඒ නිසා ඔන්න ඕක තමයි ප්‍රමාද බව. එහෙම අය නම් ඕන තරම් පඳුරකට ගැහුවොත් 10ක් 12ක් වැටෙනවා. අප්‍රමාද වෙච්ච කෙනෙක් හරි අඩු. එනම් මේ නිවන් මඟ වඩන පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්, මෑණිවන් වහන්සේ කෙනෙක්, තව උපාසක මහත්තයෙක් ඉන්න බැරි නෑ. ගෙවල් වල හරි කලාතුරකින් ඉන්න උපාසක උපාසිකාවත් බණ භාවනා කරගන්න ඉන්නවා. ඒ අය විතරයි ඔය කිව්ව අමෘතයට නිවනට පත් වෙන. අනිත් ඔක්කොම සතර අපායට තමයි යන්නේ. ගිහින් මෙරි මෙරි ඉපදෙනවා. නිතර මැරෙනවා. ඒක මේ කියන්නේ මච්චුනෝ පද මරණයට පත් වෙන. ඉතින් මේ අප්‍රමාදේ හොඳට දන්න කෙනා මොකද කරන්නේ? ධ්‍යාන වඩනවා. භාවනාවම කරගෙන වැඩි දියුණු කරගෙන. කියන්නේ දවසෙම නෙවෙයි. මිදුලත් අතු ගන්න අර කිව්වගේ නැත්තම් බයිනවනේ. මේ මිනිස්සයා භාවනා විතරයි මිදුලවත් අතු ගන්න කුණුවස් කරන්නේ නැහැ මේ මිනිස්සයා. එතකොට මොකද ප්‍රශ්නේ? ඒක අසම්පූර්ණයිනේ. භාවනාවත් පරිපූර්ණ කරගන්න ඕනේ, වත් පිළිවෙතුත් හරියට කරන්න ඕනේ. කරන වැඩ ඉවරයක්. එක්කෙනෙක් අතු ගන්නවා, තව එක්කෙනෙක් කඩෙන් ගේන්නන මොකටේ? කුණු අයින්. එහෙම බෑ. කුණුත් එක වැලිත් අයින් කරන එකත් හරියන්නේ නැහැ. ළඟදීම මන් දැක වැලිත් අතු ගන්නවා. ලේසියට අත ගන්න, ඒ කියන්නේ අත් පහත් වෙලා අරක අයින් කරන්නේ නැහැ. එතකොට වැලි ලෝඩ් එකක්ම පල්ලෙහා. ආයි වැලි ගේන්න ඕන ලබන අවුරුද්දට. ඇයි? බොමලුයි වැලි ටික ඔක්කොම උපාසකම්මලයි මෑණිවරුයි මොනවයි කරලා තියෙන්නේ? එළියට දාන්න. එහෙනම් කියලා දින නැද්ද එතකොට? මොකද කරන්න ඕන කියලා? කොල්ල විතරක් අරන් ගස්සලා වැලි ටික බිමට දාලා තමයි කුණුකොඩ හාන්. එහෙම කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙලා වැඩ කරොත් ආනිසංසත් අඩුයි. එහෙනම් සතු ගාන අයට මම මේ කියලා දෙන්නේ අතු ගාන හැටි. හොඳට ඔව් සද්දාවෙන් අතු ගන්න. අතු ගාලා කුණු ටික විතරක් විසි කුණුත් එක ඉදලත් ගිහිලා විසි කරන්න එපා. මේ මලවදියක්ද මන්ද? එහෙම කරන්න එපා. මම දැන් යනකම් බල්ලාගෙන යනවා වැලිත් අතු ගාලද. ඈ වැලි අතු ගෑවන කමක් නැහැ. ඒ කුණු ගොඩ ගාව ඒ ටික තියන්. පස්සේ ආය අදින්. පස්සේ වෙලාවක් කරන් ඒ එකතු වෙච්ච වැලි අනිත් පැත්තට ආයි අදින්. ඒක ඉතින් මේ බනට කියලා දෙන්න ඕන එකක් නෙවෙයි අතු ගන්න එක. මොලේ තියෙනම් තේරෙනවා. ඔක්කොම වැලි ඔහම අතු ගාන් එළියටම ගියොත් මේ පැත්තේ වැලි නෑ, අර පැත්තේ වැලි. දැන් වැලි සම කරගන්න කොළ ටික ඉස්සෙල් එකතු කරන්න, ඊට පස්සේ වැලි ටික ආයෙත් ගන්න ඕනේ. හරිනේ. එහෙනම් ඒක තමයි මං කිව්වේ. මේ භාවනා විතරක් නෙවෙයි වත් පිළිවෙතුත් කරන්න. දැන් දාන නැති වෙලාවට භාවනාව කියලා වාඩිලා අපි ඔක්කොම ඉන්නෝ. දැන් දාන්නේ නෑ, භාවනා කරන. මගේ ධානයේ බලයෙන් හොඳ බත් එකක් උඩට පහත් වේවා. වැටෙනවද?
නෑ නෑ ඒවා ලිපේ තියන දර පලන්න ඕන පත්තු කරන්න ඕන වැඩ යන්න ඕන නැත්තම් දාන්න ලැබෙන්නේ නෑ හරිනේ එසා ඒවත් කරන්න ඒවත් කුසල් තමන්ට අර භාවනා පැයේදීත් හොඳට භාවනා කරන්න ත්‍යා හැමදේම ජයගත්ත වෙනවා අප්‍රමාදී කෙනෙක් බවට නැත්තම් හැමදෙස්සෙම ප්‍රමාදයි මොනෝ කරන්න ගියත් ප්‍රමාදයි කම්මැලි කපටි එහෙනම් තමන් කපටියෙක් වෙනකොට මොකද අනිත් පිරිවර ජනතාව මොකද කියන අරයනම් කපටියෙක් එයාට හොද්දක් හදන්න එන්න ගොත් එයාට පැයක් යන පොල් ගන්න එයා පොල් ගන්නකොට අපිට හොදි හදන්න මේ මුක්කම කරලා බලන්ව දැනත් පන වෙලාව යනවා එතකොට මොකද ඒ ප්‍රමාද වෙන්නේ නොදෙන්නද බැරුවද නැත්තම් ආයෙ එන්න කියන්නේ නැති වෙන්නද ආයෙ එන්න කියන්නේ මේ කම්මැලි ගැණිත් එක න හොදි හදලා හරියන්නේ නෑ ආයෙ පැත්ත පලාද ගෙන්න ගන්න නෑ දක්ෂව හොදි හදුවොත් හැමදාම හොදි හදන්න වෙනවා කියලා එයා හිතනවා එහෙම කට්ටි ඉඳලා තියෙනවා මම එකම කියන්නේ දැන් නෑ ඉස්සර හිටියා එතකොට සමහර අය කියනවා අපි වැඩි හොඳට මේ ශිල්ප පෙන්නුවොත් එහෙම හැමදාම ආයෙ භාවනා අනිවේ කරන්නේ හොදි හදාදම තමයි ඒ නිසා පොඩ්ඩක් වැඩි කරපන් ලුණු ටික එතකොට ආයෙ කොහමදුර අපිට මේ හොදි හදන්න කියන්නේ නෑ මොකද මේ ගෑණිගේ හොද්ද කන්න බෑ කටේ තියන්න බෑ මොකෝ ලුණු වැඩි උණයි කියලා එහෙම කරන්නේ කවුද කපටියයි ඒ කපටි කෙනා කපටිකම නොදැනෙනවද අනිත් අයට? දැනෙනවා. දැනනම කියනවා. එයා පිළිකුල් කරනවා. එයා පිරිසි තියාගන්න කැමති වෙන්නේ. ඊට පස්සේ පළ නොකිය. අපිට හවුන කෙනෙක් නිතර බොරු කියනවා කියලා කියමු කවුරු හරි. එනකොටම ඔන්න එනවා. කවුද එන්නේ? බොරුකාරේ. බොරුකාරේ කියනවා. උඹලා නම් අහන් ඉඳපල්ලා මන් නම් අහන් ඉන්නේ. දුටු තැන දුවනවා. ඒ ප්‍රිය නිසාද අප්‍රිය නිසාද? ඕන්න හම් වෙන ගුරු ආචාර්යන් හදෙනව පේනවා. ආචාරණ දෙක දුවනවාද නෑ නෑ ආචාරණ වහන්සේ කෙනෙක් වෙන්න කොච්චර ගතිගුණ දිනු වෙන්න ඕන අත්ත කතා කරන්න ධර්මයේ කියන්න ඕන හැමෝටම කරුණාවෙන් සලකන්න ඕන එහෙම නුනොත් විතරයි එයා ගුරුවරයෙක් වෙන්නේ එතකොට ගුරුවරයා දැකලා දුවන්නේ බුරුකාරයා දැකලා දුවනවා කපටියෝ දැක්කොත් දුවනවා පැත්ත බලාතේ වද්ද ගන්නෙ නෑ ආන්නේ නිසා මම යෝජනා කරන මේ අත්තන්ට අවංක වෙන්න ඇති තැනත් ඇති තැන බොරු කරන්න එපා බොරුවට වැඩි ආයුෂ අඩි අවශ්‍ය නැහැ ඇත්තෙන් ජීවත් වෙන්න වරදින්න පුළුවන් ඒක කියන්න වැරද්ද කියන්න තවම මේ 100ට 100ක් සම්පූර්ණ නැහැ කවුරුත් ඒක අපිට පිළිගන්න බැරි කමකුත් නැහැ දඬු කඳේ ගහන්නේ නැනේ කවුරු තිරේ දාන්නෙත් ඒ නිසායි අවංක භාවය ඇති කරගන්න. එතකොට ඒක තමයි අප්‍රමාද බව. එතකොට හංගන්න දෙයක් නැහනේ. ඉතින් හොඳට නිදහසේ මේ භූමියේ බණ භාවනා කරගෙන වත් පිළිවෙත් කරගෙන ඔය දානමාන නැති වෙලාවට ශක්තිය තියන ඒවා හදන්න අනිත් අය හදන දේවල් හොඳට වළඳන්න වළඳලා ඒවා අස්පස් කරන එකට හරි උදව්වක් දෙන්න. දැන් හදපු කෙනාම අස් කරන්න කියලා නීතියක් නෑ. නොකරපු අය ඒවා හොදන්නවත් උදව් කරනවා. මම මේ අවවාදයක් මේ සහ යෝජනාවක් මම මේ කරන්නේ. නැත්නම් හදන අයගෙම පණ යනවා හැමදාම නේද? දැන් නොකිවට මට තේරෙනවා. පුළුවන් කට්ටියම වැඩ කරන්නේ. අනිත් අය ඔහේ ඉන්නවා. මෙහෙම නිදි කිර කිර මෙහෙම වැටෙනවා. කනව වැටෙනවා. ඇයි? අයර වලංවත් හොදන්න එන්නේ නැහැ. ඒ නිසා මම ආයෙ ඇඟිල්ලෙන් අනින්න ඕනේ නැහැ. Taman දාණය හදන්න සහභාගී වෙනවා නම් මේ දාන භාජන ආහාර භාජන මේවා පිරිසුදු කිරීමට එකතු වෙන්න. අඩුම තමයි වලන් ටිකවත් හොදලා දෙන්න. දැන් භාජන හොදන්නේ කොහොමද? 7ට 8ට දානවල දිවරේ කියන්නකෝ. වැඩි සද්දාට මොකද කරන්නේ? බට්ටික ඔක්කොම විසි කරන එළියට. ඇයි සානස භාජන හොදන්නේ කොහොනේ? ඉක්මනට බට්ටිකත් ගිහලා විසි කරලා හොදිත් විසි කරලා භාජන හොදලා ඔන්න පේන තියෙනවා. ඒක නම් කරන්න එපා. තව මිනිස්සු මෙහි කෑම කන්නත් ඒවට අත තියන්න එපා. ඒව කරගනින් කෑම කන කට්. ඔයාලට කරන්න කිව්වේ දානේ හදපු භාජන පිරිසුදු කරලා දෙන්න. ඔන්න එමනම් ඒක අද ඉඳලා මතක තියාගන්න මෙන්න මෙයා කරන්න කියලා ඇඟිල්ලෙන් අනින්න ඕනේ නෑ. ඔය අතරේ අපිට වාර්තා වෙන්න ඕන කිසිම දෙයක් නොකරන කෙනෙක් ඇති. ඉතින් මට මාගෙන කරුණාවෙන් මට ඒක කියන්න. මොකද මට මේවා අසිරිංග රිංග බලන් ඉන්න බෑනේ. ඔයලට පේනවනේ. තර් කියන්නේ මෙහෙ කෙනෙක් ඉන්නවා දෙන්නෙක් හරි ඉන්නවා නම් නිතරම ආඳ වගේ ලිස්සල යනවා. දැන් පොඩි තුවාලයක් කකුලේ නේ මොකද කරන්නේ? ලොකු බැන්ඩේජ් එකක් බැඳ ගන්න. බැඳගෙන ඇවිදින්නත් බෑ කකුලත් උඩ තියාගෙන. අරේ හරි අමාරුයි අප්පා මේක මේ පෙරළුණා අප්පා. සති දෙකක් විතර කකුල පෙරලිලා තියෙන්න පුළුවන්. දැන් පෙර එන පොට එච්චර හොඳ එකක් නෙවෙයි මේක. අවංක නෙවෙයි වංකයි. අපි කියන්නේ යුද්ධේ හිඟන්නාගේ තුවාලද මොකද කතාවක් තිබුණේ? හිඟාන තුවාල තියන් ඉන්නකන් තමයි ඔය හිඟා කන් තියෙන්නේ. අනේ මහත්තයෝ පලංචියෙන් වැටුණා කකුල කැඩුනා කීයක් හරි
දෙන්න බුදු මහත්තයෝ කියන්න හිඟා කන්නත් මොකක් හරි තියෙන්නේ එපයි පෙන්න. තුවාලය හොඳ වුණොත් කෝබන් තුවාලයක් නැහැ නේ. ආන්නේ වගේ තමයි මොකක් හරි පොඩි දෙයක් වෙච්ච ගම ඒක ලොකුවට තියාගන්න. හොම්මෝ නැගිටින්න බෑ ඉන්න බෑ රිදෙනවා කියන කෑ ගන්නවා. ඒ කෑ ගන්න එතකොට අතු ගන්න ඕනේ නැහැ. භාජනව දන්න ඕනේ නැහැ. දාණය හදන්න ඕනෙත් ඕනේ නැහැ. එයාලට වැඩිකල් ආයුෂ තියෙවිද? මහානකම. රිදි මහන්න පුළුවන්. පැවිද්දක් රකින්න මහානකමේ රිදි මහානක නෙවෙයිනේ. මොකද්ද? පැවිදි ජීවිතය. ආන්න එහෙනම් මේක හොඳට තේරුම් ගන්න. බොරු කරලා ඉපදෙන්න බෑ සුගති කියලා ළඟදි ගායකයෝ කියන මට ඇහුණා. උණ්ඩත් එහෙම තේරෙන එකේ බණ පොතේ කොච්චර හොඳට තියෙනවා. ඒ නිසා මේ අවංක වෙන්න. බොරු කරපුවයි දැන් කෝ කවුරුත් නැහැ. ඒක නිසා මෙහෙදි බොරු කරාම අදිර ගිහිල්ලා කියන්නේත් බොරු. දැන් ගෙවල් වල ගිහිල්ලා කියන්නේත් බොරු කියනවා. දෙයිය ලොකු බොරුවක් මං අහන් හිටියා. කියනකොට අහන් ඉන්නේ නැතු දුවන්නේ. ඔව් ටෙලිෆෝනේ අහන් හිටියා. හැබැයිවට නෙවෙයි. ඉතින් ඒවා ඒ ඇත්තන් ඒ විදියට ගෙවාගෙන යයි. අපිට තියෙන අනේ සාදර සිතින් බලාගෙන ඉන්න මොනවා වුණත් ඉතින් බලන් ඉන්නේ අපිට තියෙන. අපිට වෙනස් කරන්න දැන් මිනිස්සුන් ගති අපිට වෙනස් කරන්න බෑ. අනේ මොනව වේද කියලා මෙහෙම බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් ඒක අපි හිතට ගමු. මේ ඉන්න අය සතුටු වෙන්න තමන් මේ උතුම් සාසනයට පැමිණලා තියෙනවා. මේ සාසන විනය තුළ ඉක්මන අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. බ්‍රහත් තෙරණින් වහන්සේලා පරෝපු චීවරය අපිට ලැබිලා තියෙනවා. මේක සුළුපටු වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒකට නිന്ദා නොවන විදියට, අවමන් නොවන විදියට වීරයෙන් කටයුතු කරන්න. නැත්නම් සිවුරයක තට්ටේ තිබුණාට වාදි යන තැන මෙහෙම වැටෙනව නම් නිඳ කිරාගෙන නිඳ යනව නම් භාවනාවට කිව්වම මෙහෙම නිදිනක් සතුට වෙන්න බෑනේ අපිට. දානේ බලන්දලා නිදාගත්තා කියලා නෙමෙයි ලියන්න වෙන්නේ. ඒ පොත්වල ලියන්න ඕනේ නැහැ. තමන් ඊතේ තේරෙන්නේ මම දාණේ වැළඳුවෙමි. හොඳට වාඩි වෙලා සැතපුනේමි කියලා කියන්න බෑ. ඒ නිසා වෑයම් කරන්න. අප්‍රමාදයෙන්ම වඩන්න. නිවනට මග මොකද්ද? දැන් බලන්න මේ කතාවේ කවුද ප්‍රමාද වුණාය? මාගන්ධිය තමයි එකට ඉන්නේ. අයා අංක එකටම ප්‍රමාද වෙලා නිරේට ගියා. එයාගේ මාමණ්ඩිත් අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා එයා නිරේ. ඒ කියන්නේ අසත්පුරුෂයන්ට අහු වෙන්න එපා. තමනුත් අපායේ යන්න පුළුවන්. ඒ ඇරෙන අනිත් ඔක්කොම අප්‍රමාදයි. දැන් වාසුල දත්ත කිසි දැන් කතාවේ ආවේ නැණි චරිතීට ඉවරනේ. පැනලා යන්න උදව් කරා විතරයි. එයාගේ ඩියුටි කිව්වර එයා පාඩුව හිටියා දෙන දෙයක් කාලා. වෙන දෙයක් අන්ත වාසුල දත්තත් එහෙම සද්ධාවන්තයි කියලා අපි අහලා තියෙනවා කතාවල. එයා නරක කෙනෙක් නෙවෙයි. හැබැයි මාගන්ධි අපායේ ගියා. සාමාවතිය කර්ම විපාක ගෙවලා එතුමිය සුගතියට ගියා. රජතුමත් සුගතිය නැති. ආන්න එක තමයි අන්තිම විස්තරේ. කොටසක් ප්‍රමාද වෙලා මෙරි ඉපදෙනවා තාම. තව කොටසක් නිවනට ගියා අප්‍රමාද වෙලා. ඒක භාග්‍යවතුන් වහන්සේ කරපු දෙයක් නෙවෙයි. උන්වහන්සේගලේ ධර්මයේ අහන්න කැමතියට ධර්මයේ දේශනා කරපු එක විතරයි. ඒ වහන අය තමයි ඒක තෝරගෙන හරියට වැඩේ කරගෙන සසරින් ගැලවෙන්නට ඕන. එහෙමනම් ඒ විදියට අපි අද දේශනාවත් සමාප්ත කරනවා. අනේ ඇත්තටම ඉතින් කෙටියෙන් ඉවර කරන්න ගියාට වැඩි අද ටිකක් දිග ගැසුණා. පැයකට විතර යනකොට තමයි මම අතර කරන්න ගියේ. අද අවවාද අනුසාධනත් එක්ක තව පැය භාගයක් ඔන්න ගෙවිලා ගියා. දැන් කරන්න දෙයක් නැහැ. ගෙවිච්ච දේ ගෙවුණාවේ. හෙටවත් නේද? හෙටවත් වෙලාවට ටිකක් කලින් අතර කරගන්න ලැබෙන්න ඕනේ. ඉතින් එහෙමනම් එහෙම වෙනකොට පොඩ්ඩක් සැරට බලන්න මගේ දිහා. එතකොට මේ දැන් වෙලාව නම් උරලෝසුයි කැරකෙනවා. උඩම්ම අමාරු නම් මම මේ යෝජනා කරා වගේ ශාලාවෙම ඉන්න ඕන. දැන් යන්නම් කම්මැලි වගේ කියමු එළියට කුටිවට යන්න. ගියොත් ආයුධය එන්න එපැයි. මොකද කරන්නේ? එන්නකොට අර දත් බුරුසුයි තබම් පෙට්ටි ඔක්කොම අරන් එන්න ඕන. ඇවිල්ලා මෙහෙත් කුටි තියෙන නිසා මෙහෙ නැවතිලා උදේ යන්න. හරි. එහෙනම් හොඳයි. තෙරුවන් සරණ හැමෝටම. මේ අහපු දේශනා අර්ථය ඔබට මතකයි. අප්‍රමාද වෙන්න තමයි මේ කියලා තියෙන්නේ. අප්‍රමාද ධ්‍යාන වඩන්ඩ එයා නිවනට යනවා. අනිත් පැත්ත අපිට වඩා නැති එකක්. නමුත් ප්‍රමාද වෙච්ච අය හැමදාම සතර අපායට වැටිලා මෙරි ඉපදෙනවා. එහෙනම් අපට මේ වදාළ දහම අප්‍රමාද පදය. මේ පදයෙන් තොර කුසලයක් නැහැ. කුසල් තියෙනවනම් ලෝකයේ යමක් ඒ හැම එකම අප්‍රමාදය. අකුසල්
අප්‍රමාදේ. ඒ නිසා මේ සියල්ල දාන්න පුළුවන් එක තැනක් තියෙනවනේ, ඒ තමයි අප්‍රමාද පදේ කියන එක. එහෙනම් මේ අප්‍රමාද පදේටම අපටපත් වෙන්නත්, සසර ගමන සුවපත් වී ඒ අමා මහ නිවන් සුව පිණිස අපේ මේ දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ආරාධනා කරන මේ හැමෝටම සද්ධර්ම සාගරයේ පොත් ඔය තැනින් තැන කබඩ් වල තියෙන්න පුළුවන්. ඒවා හොයාගෙන එක පොතක් හරි මම මේ කියා දෙනවට වඩා දෙයක් ඔබත් ඉගෙන ගන්න බලන්න. දැන් මේකේ තියෙනවා ලොකු ලොකු විස්තර, ඒවා මම අද කිව්වේ නැහැ. ඒ ටික පොතක් අරගෙන අප්‍රමාද වර්ගේ තියෙන්න පුළුවන්. ඒකම වෙන්න ඕනේ නැහැ. ඔය පොත් හතක්ම තියෙනවා. අහුවෙච්ච එක අරගෙන කියවන්න කියලා අපි මේ අයටත් ආරාධනා කරනවා. හොඳයි, එහෙමනම් අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. අපේ මේ පින්වත් මෙහෙණින් වහන්සේලා අලි ඇතුන්ගෙන් ආරක්ෂා කොට දෙත්වා. එතකොට සතුටින් ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා නන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශන. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.